अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य अनंत परिमाण गुणेत सम्मा संबुद्धरजानन वहन्सेट अपगे नमस्कारे वेवा उतुमु श्री सद्धर्म रत्नेट अपगे नमस्कारे वेवा उतुमु संघ रत्नेट अपगे नमस्कारे वेवा त्रिविध रत्ने गुण सिहिपत् कल्ला एक चित्ताक्षण मात्रेकिन हो नमस्कार किरीमे उपदवागत्ता वु सियलुम पुण्य धर्मयन्गे कुशल चेतनावन्गे आनुभाव बलेन्द बुद्ध धम्म संघयन त्रिविध रत्ने अनंत परिमाण गुणानुभाव बलेन्द मे पिंवत् सैम दिनाटम यहापतक सेनसिल्लक् वेवा तेरुवन् सरणय किला मैत्रीं प्रार्थना करनवा वगेम अद मे अभिधर्म वेडसटहनिन् कियला देन्न अपि अपेक्षा करन्नाव करुणि टिकत् इतामत् मोहोदिन् तेरुन् गनीम पिनिस ज्ञाने बुद्धि सिहिय वर्धने वेवा वेडेवा मार बाधक धर्म सियल्लम दुर्वेला होदिन् मे धर्म कारणा तेरुन् अरगन ඒ වාගේම නාම රූප ධර්මයන්ගේ තිබෙන්නා වූ නිට්ටි නැති ස්වභාවයේ තේරුම් අරගෙන දුක්ඛ ස්වභාවයේ තේරුම් අරගෙන අනාත්ම ස්වභාවයේ තේරුම් අරගෙන උතුම් වූ නිර්වාණ ධාතුව සෝසේ අවබෝධ වේවා නිවන් පිණිස මේ මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද මේ පිඟුතුන්ට මේ කරුණ ටික කියලා දෙන්න අපේක්ෂා කරන්නේ. ගියවස්ථාවේදී අපි කතා කළා පංචද්වාරයට ඇතිවෙන්නා වූ පංචද්වාරය ආධාර කරගෙන පහළ වෙන්නා වූ මේ ద్వාර චිත්ත වීති පිළිබඳ චක්කු සෝත ගාන දිව ආදි වශයෙන් තමයි නම් කෙරෙන්නේ. එහෙම නම් කරන එක ලේසි හේතුකට මේ ඒ දුරුටුවේ හැටියටනේ මේ ඒ නම තියෙන. එතකොට තේරුම් ගන්න ලේසි. අද අපි කියලා දෙනවා කියලා කිව්වේ මනසේ ඇතිවෙන්නා වූ දේවල් දැනගන්න මේ මනෝමය මනෝద్వාරික චිත්ත වීති. ඉතින් මේක තරමක් මේ දුෂ්කර ගැටලුවක් වගේ කෙනෙකුට තේරෙවි. අපි උපරිමයක් දක්වනවා මේ පින්වතුන්ට මේ තේරුම් කරලා දෙන්න. කරුණාවකුත් තියෙනවා නියම ආකාරයෙන් වටහා ගන්නවා නම් තේරුම් ගන්නවා නම් ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඒක නිසා අපි හැම කෙනාටම ඒසේ තේරුම් ගන්නට ලැබේවා කියලා හොඳ මෛත්‍රියකුත් පතුරුණා. මේ මනෝද්වාරික චිත්ත වීති ගැන කතා කරනකොට නාමික වශයෙන් එකක් දෙකක් කියන්න පුළුවන්. නාමික වශයෙන් කියන්න පුළුවන් මෙහෙම. ඒක නිකන් නම් කිරීමක් විතරයි. විස්තර කිරීමක් නොවේ. මේ මනසින් ඇතිවෙනා වූ චිත්ත වීති වල තියෙනවා වර්ග දෙකක්. මනෝද්වාරයට ඇතිවෙන චිත්ත වීති වලට තිබෙනවා වර්ග දෙකක්. ඒ එක වර්ගයකට කියනවා මේ කාම ධර්ම අරමුණු කරන නිසා ශබ්ද ගැන හිතන නිසා දැන් ශබ්ද ගැන අහන්නේ ශබ්දේ දැනගන්නේ මේ පංචද්වාරයේ වෙන්නේ ඒකෙන්නේ සෝතද්වාරයට සම්බන්ධ එකක් නේ ඒක. නමුත් මේ ශබ්දේ ගැන හිතනකොට ඒක මනෝද්වාරයිනේ. එතකොට ඒ ශබ්ද ගැන රූප ගැන ඊළඟට ඔය ගන්ධ සුවඳ රස ස්පර්ශ පිළිබඳව කාම ලෝකයට අයිති දේවල් පිළිබඳව ඇස් දෙක පියාගෙන කන් දෙකේ ඇඟිලි ගහගෙන අපි හිත හිතා ඉන්නවනේ. එහෙම ඇති වෙනකොට ඇති වෙන්නේ ඒවා මේ කාම සම්පත් පිළිබඳව හිතන සිතුවිලිනේ. යන්න ඒ දේවල් වලට යන ඒවට කියනවා කාම ජවන චිත්ත වීති කියලා. චා කාම ජවන චිත්ත වීති වල තිබෙන්නේ කාම ලෝකේට අයිති අරමුණු අල්ලන සිත්. ඒක තේරුම් ගන්න පුළුවන්. ඔන්න එකක්. පළවෙනි එක මොකද්ද? කාම ජවන චිත්ත වීතිය කියලා
චිත්ත වීති ධාතියක් තියෙනවා ඒක පහළ වෙන්නේ මනෝද්වාරික වශයෙන් දෙක තව ජාතියක් තිබෙනවා මේ කාම ලෝකීට නැති කිසිම සම්බන්ධතාවයක් නැති ආසාවල් නැති පහළ වෙන්නේ නැති හරි මේ කෙලිස් ඇවිස්සීලි නැති බොහොම මේ ගැට නැති ඊතාත්ම සෞම්‍ය වෙච්ච ශාන්ත වෙච්ච අරමුණු අල්ලගෙන සිතුවිලි පහළ වෙනවා සිත් පෙළවල් පහළ වෙනවා ඉස්සල්ලා කියපු ජාති හරි කටුරයි උද්දච්චයි ඒ වගේම ලෝකයේ තියෙන දේවල් මේ දෙවනුව කියන ජාතිය ඇවිල්ලා බොහොම ශාන්ත ඒ වගේම සෞම්‍ය දේවල් අරමුණු කරන චිත්ත වීති ඒකට හරි හොඳ සමාධි ඒ කියන්නේ චිත්ත සමාධියකුත් අවශ්‍යයි හරි ප්‍රබල චිත්ත සමාධියක් අවශ්‍යයි මේ දෙවෙනි වර්ගයට ඒක නිසා ඒවට කියනවා මේ ආරම්මණය හොඳට තදේට අල්ලගෙන හොඳ විතර්කයකින් ගිහිල්ලා සමාධියකින් ඒවට ගොඩ වෙන්න ඕනේ නිසාවෙන් නමක් දාලා තියෙනවා අර්පණා චිත්ත වීති කියලා අර්පණා ජවනය තියෙන අර්පණා ජවන චිත්ත වීති එහෙම නැත්නම් කාම ජවන චිත්ත වීති අර්පණා ජවන චිත්ත වීති කියලා ඔය විදිහට චිත්ත වීති වර්ග දෙකක් තියෙනවා මේ දැන් අපේ පින්වතුන්ට ඕක කියනකොට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ දැන් චිත්ත වීති වර්ග දෙකක් තියෙනවා ඒකේ එකක් රළු ගුරුසු ඒ වගේම රළු වට ගුරුසුවට තියෙන කාම ආරම්මන අල්ලන ඒ වාට යන චිත්ත වීති අනිත් ඒවා තමයි මේ ඇතුළත වැඩ කරන සෞම්‍ය වෙච්ච අරමුණු අල්ලගෙන යන හොඳ සමාධියකින් බැසගත්තේ චිත්ත වීති ඒවට කියනවා අර්පණා ජවන චිත්ත වීති කියලා නෝක ඔහොම එකක් තියෙනවා මේ වගේ මේ ආරම්මණේ හැටියට තමයි මේ බෙදිලි ක්‍රම තියෙන්නේ අපි වස්තුවේ පාටේ හැටියට උසේ මහතේ හැටියට නෙමෙයි බඩුවලට නම් තියලා තියෙන්නේ ඒ වගේ මේ ආරම්මණයට මේව වැඩ කරන හැටියට ආරම්මණයට මේ සිතුවිලි වැඩ කරන විදිය බලලා තමයි මේවට නම් වැටිලා තියෙන්නේ එතකොට වර්ග දෙකක් තිබෙනවා අපි උදාහරණයක් ඇටියට අරගෙන බලමු මේ කාම ජවන චිත්ත වීතියේ පාය අපි ටිකක් හඳුනා ගන්න අනිත් ඒවා අපි භාවනාවක් එක කරගෙන යන්න පුළුවන් මේ කාම ජවන චිත්ත වීතිය තියෙනවා මේ ඔය වර්ග ඒ චිත්ත වීති තිබෙනවා පිරි වීති වර්ග හතක් තියෙනවා කාම ජවන චිත්ත වීති සම්පූර්ණ හතක් තියෙනවා ඒ හතේ ඒ ඒ කාමජවන චිත්තේති හතේ සමහර ඒවා මේ ආරම්මණය හොඳ පැහැදිලි. ඊතාත්ම ඊතාත්ම හොඳ පැහැදිලි අරමුණු අල්ලන චිත්ත වීති තිබෙනවා. ඒවා ඒ වගේන් තියෙනවා જાතිය. තව තියෙනවා සමහර ඒ ඒ චිත්ත වීති හතෙන් සමහර වෙලාවට අරමුණට නිකන් අරමුණ ඒ තරම්ම නිකන් ක්ලියර් නෑ. ඒ වගේම පැහැදිලි නෑ. ඒ වුණත් නිකන් චිත්ත වීතියක් හට ගන්නවා. එතකොට කාම ජවන චිත්ත වීති ඔක්කොම හතක් තිබෙනවා. පේලියට ඒකේ එක කොටහක් තිබෙනවා අරමුණු අල්ලන්නේ බොහොම පැහැදිලි පිරිසුදු හොඳ ක්ලියර් අරමුණු ගැන හිතන්නේ. තව තිබෙනවා අපැහැදිලි අරමුණු අහුවෙන දේවල්. දැන් මේක මේ ගුඩකුත් තිබෙනවා කියන්ට. මේක මෙහෙම කියලා මං මේ අපේ පින්වතුන් පොඩි කාරණයක් කියන්න. මේ දඬු ලේනෙක් ඊළඟට ඔය ලේන්නු දඬු ලේන්නු ඊට පස්සේ පොඩි ලේන්නු දින්නේ රටරට පේ ලංකාවෙත් ඉන්නවා. රටරට වල එක එක තාලෙට ඉන්නවනේ. මේ ලේන්නු ඔය ගස්වල තිබෙන ගෙඩි උන් කඩාගෙන අත්තක වාඩි වෙනවා. හොඳ පට්ටලේට අපේ මේ එක කියනකොට මේ පින්තුන් දැකලා ඇති. හොඳ පට්ටලේට අත්දෙලා ඔය ගෙඩිය මොකක් හරි ඒ පළතුරු ගෙඩිය අද්දෙකින් අල්ලගන්න. අල්ලගෙන මේ ලේනා එකපාරක් ටක් ගාලා කැලලා කඩලා ගන්න එකපාරම ටස් කළා මේ අද්දෙකින්ම අල්ලගෙන ඉන්නේ. එකපාරම හොටේ ගහලා කැලක් දත්තරින් කඩලා ගන්නවා. එකපාරම කඩාගෙන ඊට පස්සේ මෙයා
ඉතාමත් වේගෙන් කට කට කර කර අර මේ වේගින්ම මූ හපාගෙන 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 යනවා. හපාගෙන ගිහිල්ලා ආයෙත් එකපාරක් ටක් ගල ගන්නවා. ගහලා මූ ඊට පස්සේ හොඳ වේගෙන් හපාගෙන 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 යනවා. දැන් මේ මේක මේ ලේනා මේ පළතුරු ගෙඩියට දතින් ගහලා කඩාගන්නේ එක එක වතාවයි. ඒ කඩාගෙන මූ එක කටට දාලා හපන සෑහෙන්න පුදුම වේගයෙන් කට කට කර හපාගෙන 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 යනවා. එතකොට මේ හපන වැඩි වැඩි කඩාගන්න වැඩි අඩුයි. එක පාරක් ගහනවා කඩා ගන්නවා ඇතුලේ ගොඩාක් හපන වැඩි වැඩි. ඔය මේ ලේනික් ඔය ගෙඩියක් හරියට කන විදිය. ඉතින් ඕක සෑම සත්‍යයන්ටම අදාළයි. අපි හැබැයි ඕක බැලුවෙන් පස්සේ ලේනික් දිහා බැලුවෙන් පස්සේ කොහොමද පේනවා. ඒ වගේ අපි මේ ඇහෙන් චක්කු ද්වාරික චිත්ත වීතියක් දිගෑරලා ඒක එළියට ගිහිල්ලා දිගෑරලා ඔය තියෙන එකක් පටලවාගෙන එනවා. ඔය තියෙන රූපයක් වර්ණයක් හොඳ නරක මොකක් ඔය ගහගෙන එනවා. වැලදිම්ම වගේ නිකන් දැම්ම චිත්ත වීතියෙන් ඒකෙන් ආරම්මණය අල්ලගෙන එනවා. අරගෙන ඕක මනෝද්වාර ගත කරගෙන ඕක කරනවා. ඒ ගත් අර රූප ආරම්මණය සම්බන්ධයෙන් වැඩි චිත්ත වීති පේලියක් ඇතුළත යනවා. ඕක අපි හිතුවේ නැතුවට, ඕක අපි මේ දක්වා දන්නේ නැතුවට, හිතුවේ නැතුවට බණ පොතපතෙන් පින්තුන් දැනගෙන තිබෙනවා නේද තේරුම් ගන්න ඇති. එහෙම නැත්තම් මේක අලුත් දෙයක් වෙන්න ඇති. ඕක තමයි සිද්ධ වෙන්නේ. අපි ගොඩාක් මනසෙන් හිතනවා. මනසෙන් හිතනවායි කියලා කියන්නේ මනෝද්වාරික චිත්ත වීති මහා ගොඩක් යනවා. ඊළඟට සද්ද කෑල්ලක් ගන්නවා. සද්ද කෑල්ලක් සද්දයක් අහන අහගෙන ඒක හිතේ ඇතුළට අරගෙන ඊට පස්සේ ඇතුළෙන් ඒකේ ඒ සද්දේ සම්බන්ධයෙන් මේ ගොඩාක් චිත්ත වීති සිත් පෙළවල් යනවා. අපි ඒකත් අපි පස්සේ කතා කරමු. එතකොට අපි නාසයෙන් මොකක් හරි හඳුන් කූරු හරි මොන හරි මල් සුවඳක් වදිනවා. ඒක ජහවත් ගමන් ඒකට අනුරූපව ඇතුලේ සිතවිලි ගොඩාක් තියෙන චිත්ත වීති වැල් සිත් වැල් හැදෙනවා. වැල් වලින් තමයි අර ඒ සුවඳ වර්ගයේ පිළිබඳව චින්තනය කරන්නේ හදන්නේ. ඊළඟට මොකක් හරි කටට ලැබිච්ච රහක් සම්බන්ධයෙන් ඒක කෙලින්ම ස්පර්ශ වෙනවා, රහ දැනෙනවා තිබෙන් ඒ අරගෙන ඒක ඇවිල්ලා ජීවහා ద్వාරක සිත් වලින් එහෙම නැත්නම් චිත්ත වීතියකින් මේක දැනගෙන මනෝ ద్వාරක වශයෙන් ගොඩාක් හිතනවා ඒ ගැන. ඒකට නම් දෙනවා, ඒක වටිනාකම ගැන හිතනවා, රසයි කියලා හිතන ගොඩක් ඔය මනෝද්වාරික චිත්ත වීති යනවා හරියට ලේන වගේ. එතකොට මේ ලේනෙක් හරියට අර පළතුරු ගෙඩියක් කන්න වගේ ගොඩාක් මනෝද්වාරික චිත්ත වීති යනවා. එකපාරක් දතින් කැල්ලක් කඩා ගන්නවා. ඔගේ හපන ක්‍රියාව ගොඩාක් වැඩි. ওই දෙයට තමයි එයාගේ කෑම. අපේ මනෝද්වාරික චිත්ත වීති වැඩිපුර යනවා ගත්ත ආරම්මණයට අනුකූලව. ඒක නිසා ඔකට පෙර ආචාර්යයන් වහන්සේලා නමකුත් දීලා තිබෙනවා මේ දෙවෙනි වර්ගයේ සිත්වි. ඒවට කියනවා අනුබඳින පංචද්වාරයෙන් ගත්ත ඒ ආරම්මණයට අනුව වැඩියෙන් හිතන ඒක අනුව යන ඒක අනුව වැඩ කරන සිත් නිසා සිත් තේලවල් නිසා පොතපතේ දකින්න ඇති අනුබන්ධනේ වෙන අනුබන්ධක චිත්ත වීති කියලා ඒවට නමක් සඳහන් කරලා තිබෙනවා. ඉතින් ওই විදිහට මේ අනුබන්ධක චිත්ත වීති කතාව අපි දැන් මේ කරගෙන යන්නේ. දැන් මේ සිත්
චිත්ත වීති වල තියෙන චිත්තක්ෂණ වගේ තියෙන 17ක් එහෙම තියෙනවා. ඉතින් පොඩි පොඩි වෙනස්කම් එහෙම තියෙනවා වගේ. හොඳ තේරුමක් ගන්නට පුළුවන් මේකෙන් ඒ තමයි මේ මනෝද්වාරක චිත්ත වීති වල මේ නෑ අර ඔය සම්පටිච්ඡන සම්තිරණ ඔත්තපන ඕව නෑ. ඕම විශේෂත්වයක් තියෙනවා. මේව හරි වේගෙන් කෙලීම භවංගය තිබුණ අතීත භවංගය ඊට පස්සේ භවංගේ චලනේ වෙලා හෙල්ලිලා භවංගය කැඩිලා උපච්ඡේදනේ වෙලා ඊට පස්සේ මනෝද්වාරක වෙනවා පංචද්වාරික යන්නේ නැහැ. මනෝද්වාරික වෙච්ච ගමම්ම යන්නේ ජවන්. දැන් අර අර ඉස්සෙල්ලා අපි ගිය සතියේ ඉස්සෙල්ල සතියේ කතා කරපු වගේ තියෙනවා පංචද්වාරා වචනේට ගිහිල්ලා සම්පටිච්චනේ කියලා පිළි අරගෙන සම්තිර්ණේ කියලා හොයා බලා සම්වොත්තපනේ කියලා තීර්ණේ ඔය කතා තිබුණානේ. එහෙම එකක් මේකේ නෑ. මේ මනෝද්වාරිකේ වගේ ඒව තියෙන්නේ ඔය එළියට යන පංචද්වාරක චිත්ත වීතිවල විතරයි. මේකේ කෙලීම මනෝද්වාරික ගියන් පස්සේ ජවන් දුවන එක ජවන් අහු කරගෙන දුවන එක තමයි මේ යන්නේ. ඉතින් එහෙම විශේෂත්වයකුත් තියෙනවා. මේ බොහොම පරිස්සමෙන් තමයි මේ කතාව කියන්නේ. බොහොම පරිස්සමෙන් තමයි මේ පින්වුතුන්ට මේ ගැටලු සහගත තැනක් ඒවද්දෝ කියන මේ පරිස්සම එහෙම බොහොම සැකේකුත් එක පරිස්සම් කරලා තමයි මේ පින්වුතුන් මේ කියලා දෙන්නේ. දැන් අපි ආපස්සට යන්කු බලන්න. ඒ තමයි දැන් මේ කතාව අද පටන් ගන්නකොට මම කිව්වා මනසේ හැදෙන මනසේ ඇතිවෙන අරමුණු සම්බන්ධයෙන් වැඩ කරන චිත් වර්ග සිත් තේලි වර්ග දෙකක් තියෙනවා කිව්වා. එකක් තමයි කාම ජවන සිත් තේලි, අනෙක් එක තමයි අර්පණා ජවන සිත් තේලි කියලා. මේ අර්පණා ජවන්නේව පස්සේ කතා කරනවා කිව්වා. කාම ජවන චිත් තේලි වල තියෙන්නේ කාම දේවල් පිළිබඳ සංරූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව හිතන මෙනෙහි කරන කාම ලෝකයට අයිති දේවල් කෙලෙස් එක්ක ගැට ගහ ගහ මේ හිතන ඒ චිත්ත වීති. ඊළඟට මම කිව්වා මෙහෙම එකක්. කාම ජවන චිත්ත වීති කොම හතක්. ඔක්කොම හතක් තිබෙනවා. ඒ කාම ජවන චිත්ත වීති හතෙන් සිත් පේලි පහක් ත්‍රිපක් නම් කර ගන්නවා අපි. ඒ චිත්ත පීති පහම ආරම්භනේ මනසේ ඇතිවෙන අරමුණ හොඳට පැහැදිලි අරමුණක්, හොඳට ක්ලියර්, හොඳට ප්‍රකට පැහැදිලි අරමුණක් අල්ලගෙන වැඩ කරන චිත්ත වීති නිසා ඒකට කියනවා බොහෝම පැහැදිලි අරමුණු ගන්න විභූත අරමුණු අල්ලන පැහැදිලි අරමුණු අල්ලගෙන සිත්ක් තියෙනවා. මේ සිත් දෙකක් තිබෙනවා, චිත්‍ර වේති දෙකක් තිබෙනවා පිළි. ඒකට ඒ තරම්ම මේ ආරම්භණය අපැහැදිලි වුණයින් පස්සේ ආන්නේ අපැහැදිලි අරමුණු අල්ල ගන්න චිත්‍ර වේති දෙකක් තිබෙනයි. ඔය විදිහට ඔය හත දෙකට බෙදෙනවා. පැහැදිලි අරමුණු අල්ල ගන්න පුළුවන් ඒවයි, අපැහැදිලි අරමුණු අල්ල ගන්න ඒවයි කියලා වර්ග දෙකක්. දැන් මෙහෙම එහෙම වෙන්නත් පුළුවන්. බලන්නකො මෙහෙම සමහර වෙලාවට අපිට ඔය කියපු දෙයක් හොඳට මතකයි. හොඳට මතකයි. මේ දැන් කිව්වා වගේ. මාසයකට දෙකකට ඉස්සෙල්ලා කියලා තියෙනවා. මාසයකට දෙකකට ඉස්සෙල්ලා උඩදී දැකලා තියෙනවා. නමුත් දැන් දැක්කා වගේ. මේ හොඳට පැහැදිලිව හිතෙනවා මෙනෙහි වෙනවා. ඒ ආරම්මණීය ප්‍රකට නිසා. ආරම්මණීය බොහොම විභූතයි. බොහොම ක්ලියර්. නිකන් හොඳට මතුවෙලා එනවා. ඔය අපි ආපු දැකපු කියපු කරපු දේවල් නිකන් ඒ තරම්ම හිතර මතකේ තියෙන එනවා යනවනේ. මෙහෙම වුණාද නොවුණාද කියලා ඔහොම නිකන් මේ එකක් තියෙනවා. මේ වෙච්ච සමහර දේ අපි කියනකොටත් කියනවනේ මිනිස්සුන්ට මේක මතක් කරන්නක බලන්න. එතකොට කියන ඔව් එහෙම එකක් තිබුණා වගේ යන්තම් මතකයක් තියෙනවා යනවා ඔන්නම එකක් තියෙනවා. ඒ කියන්නේ
එහෙම වෙන්න හේතුව ඒ එයාට ඒ මනසට ඒ මනෝද්වාරික මනෝද්වාරික චිත්ත වීතියෙන් හරියට අරමුණ අහු වෙන්නේ නැහැ. ඒ අරමුණ අහු වෙන්නේ නැතිකොට එයාට හරියටම තීරණයට එන්න බැහැ. අන්න ඒක නිසා ඒ ආරම්මණි පැහැදිලි නැති ගතියයි ඒ වගේම අපහැදිලිකමත් එක්ක ওই විදිහට මේ පැහැදිලි ගතිය තියෙනවා. ඒ වගේ සමහර වෙලාවට පැහැදිලි ඒක නිසා තමයි ඔය මේ දිවි දෙකට අපි කතා කරන්නේ. ඕකත් උහුම මතක තියාගන්න. දැන් අපි අනුබන්ධක චිත්ත වීති જાතියකුත් කිව්වනේ අර ලේනා ලේනාගේ උපමාවත් එක්ක. මේ ඇත්ත වශයෙන්ම මේ පිටපැත්තේ තියෙන අරමුණුත් එක්ක යම් යම් අවස්ථාවලදී ගනුදෙනු කිරීමේදී මොකක් හරි බේරුමක් හදාගන්න පුළුවන්. මේ බාහිර දේවල් වල දකිනකොට පේනකොට ඇහෙනකොට ඊළඟට මේ මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. හැබැයි මේ ඇතුළත තිබෙන මනෝද්වාරික චිත්ත වීති තියෙනනේ ඔව්වත් එක්ක පොරබදන එක තමයි හරිම අමාරු. හරිම අමාරු ඔව්වත් එක්ක. අපිට මොකක් හරි තරහකාරයෙක් පේනවා නම් ආසාවක් ඇති වෙන දෙයක් ලෝභයක් ඇති වෙන දෙයක් පේනවා නම් බැඳගන්න බැරිය මූණ වටේටම හොඳ කළු පාට රෙදි කැල්ලක් දාලා ඇස් දෙකට ගුලියක් දාලා බැඳගන්න බැරිය පේන්න එපා කියලා අත් දෙකින් වහගන්නත් පුළුවන්. එහෙම හරි මොකක් හරි දෙයක් කරලා මේ පංචද්වාරික මේ චක්කුද්වාරික මේ චිත්ත වීති හැදෙන්න තියෙන මේ දොරටු වහගෙන මොකක් හරි එකක් අපිට කරගන්න පුළුවන්. ඒ වගේම කරච්චල්කාරී සද්දයක් තියෙනවා නම් සෝතවද්දාරික චිත්ත වීතිනේ වගේ වැඩ කරන්නේ. ඒක නිසා ඒක කණ ඇඟිලි දෙක ගහගෙන හරි ඒකෙත් මොකක් හරි කන්ට්‍රෝල් එකක් කරගන්න පුළුවන්. නාසයේ වහගෙන හරි සුවඳ ආග්‍රහණය කරන නවල් කලකට බලක් ගන්න පුළුවන්. ඒ වගේම පංචද්වාරික පස් දොරින්ම එන චිත්ත වීති හැදෙන අරමුණු ඒවත් එක යම් තරම් ප්‍රමාණයකට අපිට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. උත්සාහයක් දැරුවොත්. හැබැයි ඇස් දෙක වහගත්තත් කන් දෙක මේ වහගත්තත් නාසය වහගත්තත් කට ඔක්කොම වහගත්තත් අමාරු වැඩේ තමයි මේ ඇතුළත දුවන වේගින් වැඩ කරන සිත් පෙළවල් නවත්ත ගන්නට කරන මේ උත්සාහය හරි අමාරුයි. ඒක නිසා ඒ කියන්නේ මේ බාහිරට යන චිත වීති අඩුයි ඇතුළත වැඩ කරන ඒවා දුම දානවා වගේ වැඩි. ලේන එක ගමනක් තමයි කොටලා ගන්නෙ අර පළතුරු ගෙඩියට. ඇතුලෙන් හපනවා. ඌ හපලා හපලා එළියට දාන්නේ. ඒ සතා හපලා එළියට දාන්නේ. ඌ ඒක গিলිනවා. ආන්න ඒ වගේ මේ මනසේ ඇතිවෙන්නා වූ චිත්ත වීති වලින් සිත් පෙළවල් වලින් ඒ හසුරුවන අරමුණු වල තිබෙන ගතිය මේක චිත්ත වීති වලින් ගිහිල්ලා 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 ගිහිලක ඒ වගේම පටලවලා ඒ වගේම කාලා කාලා හපලා ඒ චිත්ත වීති වලින් ඒ ආරම්මණය ගැට ගහලා පටලවලා ඒවා ගිල ගන්න උපාදානය උකස්සේ තියෙනවා. ඒක නිසා ඒකේ ගැට ගැහෙන එක හරි ගැට ගැහෙන්න යන එක නවත්ත ගන්න වැඩි හරි අමාරු. ඒක නිසා මනෝද්වාරික චිත්ත වීති වැඩි. බාහිරට යන ඒවාට වඩා මනෝද්වාරික චිත්ත වීති සිත් හැදෙනවා වැඩි. ඒක අපි ওই විදිහට තේරුම් ගන්න අනුබන්ධක චිත්ත වීති කියලා එහෙම කියන්නත් හේතුව ඒකයි. එතකොට මේ තව කතාවක් මේකෙදි කියන්න ඕන. මේක හරි ඔය චිත්ත වීති කතාව ඔය මේ අතීත භවංග එකයි ඊට පස්සේ භවංග චලනේ වුණා භවංග උපච්ඡේදේ වුණා මනෝද්වාරික වුණා ඒකනම් ඔය මේ පින්තුන්ට පොතකින්වත් බලාගෙන දැනගන්න පුළුවන්. අතීත භවංග දෙකක් ගිහිල්ලා මේ මනෝද්වාරික චිත්ත වීතියක් එනවා. අතීත භවංග තුනක් ගිහිල්ලා අතීත භවංග හතරක් ගිහිල්ලා අතීත භවංග පහක් ගිහිල්ලා ඊට පස්සේ මේ ජවන් වැටෙන ඔය විදිහට කියන්න පුළුවන්. ඒක තේරුම් ගන්නට එක්තරා විදිහක පහසුවක් වෙයි. නැත්තම් කියලා දෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා මේ අපේ පින්වතුන්ට
පරිස්සමින් දැනගන්න ඕනේ කරන කාරණයක් තිබෙනවා. ඒ කාරණේ මෙන්න මේ විදිහට හිතාගන්න. මේ අපි රූපයක් දිහා බලනකොට කණ්ණාඩියෙන් අපි බලන්නේ කෙලින්ම අපේ දිහා. අපේ දිහානේ පේන්නේ අපි කණ්ණාඩිය දිහා බලන්නේ. අපිව අපිට පේන්නේ කණ්ණාඩිය තුලින් වුණාට අපිට අපි ඒ වෙලාවට කණ්ණාඩිය බලන්නේ අපේ රූපි බලනවා. මතකයක් ඉන්නේ. හේතුව ඒ කණ්ණාඩිය විනිවිදගෙන තමයි අපේ රූපේ තියෙන්නේ. ඒක නිසා අපිට අපේ රූපය අපේ මේ සජීවී රූපයයි කණ්ණාඩිය ඇතුලේ තිබෙන රූපයයි දෙක අතර කණ්ණාඩියක් තියෙනවාද කියන අදහස අපිට ඒ වෙලාවට අමුතුවෙන් හිතුවේ නැත්තම් ඒකේ ඉන්නේ. නිකන් අපි එතෙන්ද ගිහිල්ලා නිකන් බලාගෙන ඉන්න හැටියට හොඳට සජීවී ගතියක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ කණ්ණාඩිය බලනකොට ඔහොම එකක් තියෙනවා. මේ ඕකත් ඔය විදිහට හිතාගෙන මෙන්න මෙහෙම හිතන්න බලන්න. මේක ධර්ම මානසිකාරයට හරියට උපකාර වේවි. ඒක ආයතන මානසිකාරයටත් හැම එක්කෙනාටම උපකාර වේවි. මම ගොඩාක් සරල කරලා මම මේ හිතන්නව දුප්පත් තාලෙට කියලා දෙන්න. දැන් බාහිර තිබෙනා වූ වර්ණයක් අපේ චක්කුද්්වාරයේ හරහා අපේ මේ භවංගයේට එහෙම නැත්නම් හිතට සම්බන්ධ වෙනවා කියන කාරණය අපිට මේ උදාහරණ උපමාවල් එක්ක කියලා දුන්නයින් පස්සේ ඒක එක්තරා තාලයකට මට්ටමකට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හේතුව මේ තැන් තුන මේ කියන්නේ මේ ධර්මතා තුන තුන් තැනක තියෙන නිසා. රූපය එළියේ ඒක ග්‍රහණය කරගන්න එහෙම නැත්නම් දකින්න ඇහැ මේ කඳේ ඊළඟට ඒක ගැන හිතන්නා වූ හිත ඊටත්තර ඇතුලේ කියලා හිතාගෙන මේ හිත මේ ඇතුළත තිබෙනා වූ හිත චක්කු ద్వාරය හරහා එමෙ නැත්තම් ඇහැ හරහා අරකට ස්පර්ශ වෙනවා කියන එක අපිට හිතන්න පුළුවන්. හේතුව මේකේ යම්කිසි අපිට හිතන කොටත් යම්කිසි දුරක් තියෙනවා. මේවා පිහිටලා තියෙන හැටියට ඒක ඇත්ත වශයෙන්ම දර්ශන ක්‍රියාව හැටියට එකට එක්කාසු වීමේදී පස්ස කියන කතාව කිව්වට නිකන් සාමාන්‍යයෙන් අපි නිකන් මේ පොඩි ළමයි මට්ටමට ගිහලා හිතුවන් පස්සේ නිකන් තේරෙනවා බිත්තිය තියෙන ඇහි ගෑවිලා නෙමෙයි ඊළඟට මේ එතෙන්ද යන්නේ නැහැ අපේ ඇහැ. ඉතින් මේ ඇහැ තියෙන්නේ බිත්තියට දුරින්, දොර තියෙන බිත්තියට දුරින්. ඊළඟට මේ හිත කියන එක ඇහි ගාව නැහැ. එහෙනම් මට අතගන්න බැරිය. දැන් අපි ඇහැ මේ ගාව හිත තියෙනවනේ. ඉතින් අතගාලා පොඩ්ඩක් බලන්න බැරිය. මේ ඇහි ඇහැ කියන එක කඳේ තියෙන්නේ, හිත කියන එක මේ අස්සකට ගිහිල්ලා ඒක විනාකාරයකට වැඩ කරන්නා වූ ධර්ම ස්වභාවය. ඕම නිකන් අපිට තේරෙනවානේ. සද්දේ කියන එකත් ඒ වගේ, කන කියන එක, හිත කියන එක ඕවා ටිකක් අර හිතයි ඒ ප්‍රසාදයයි දොරටුවයි ආරම්මණයයි කියන ඒවා ටිකක් ඈතකට වෙලා තියෙන හින්දා ඒකට තියන්න පුළුවන් මෙච්චර දුරයි මෙච්චර මීටර ගාණක් කියලා එක දෙක තුන කියලා නිකන් හිතා ගන්න පුළුවන් පහසුවක් තියෙනවා. හැබැයි මේ හිතට ගියයින් පස්සේ ඕකෙදී අපි ඔක්කොම අසරණ වෙනවා. තරමකට අසරණ වෙනවා මේක කියලා දෙන්නත් අහගන්නත්. මේ ධර්මතා තුන එතනක් තිබෙනවනේ මෙහෙම මනස ඊළඟට මනසයි ඊළඟට ධර්ම කියලා කියන කොටසයි ඒ මනසයි ධර්මයි ඒ ධර්ම දැනගන්නා වූ විඥානයයි. එහෙමනේ තියෙන්නේ පුතේ. කොහොමද මනංච ධම්මේච ඊළඟට මේ මනෝ විඥාන. මනසයි ධර්ම කියන જાතියයි එහෙම නැත්නම් සිතුවිලි සිච්චිත රූපයි සහ මේ මනෝ විඥාන. ඔය තුන
එක ළඟ එක කිටු තියෙනකොට මේක මොකක්ද මේක මේක කෝකද මේ මොකද්ද විඥානය කියන්නේ කෝකද මනස කියන්නේ මොකද්ද ධර්ම කියන්නේ මොකද්ද කියලා ඒකට දුරක් තියලා තේරුම් ගන්නට අපි බැරි අපිට අමාරු වෙනවා මූලික ඕක අපි හිතමු මේ අභිධර්ම කතාව පැත්තකින් තියලා අපි හිතමු සූත්‍රයක් දිගහැරලා ඒකෙන් අපි යනවයි කියලා එතනදිත් අපිට අමාරු වෙනවා ඒ කියන්නේ මේකෙන් නම් පොඩ්ඩක් හරි එක එක ටිකක් කඩලා බිඳලා දාන්න පුළුවන්. ඒකේ එතෙන්ද ගියන් පස්සෙත් මේක වටිනවනේ තේරුම් ගන්න. එතනදිත් අපි අමාරු අපිට වාචික විතරක් දෙයක් කියලා මේ මේ වාචික වශයෙන් මොකක් හරි දෙයක් ප්‍රකාශ කරලා නම් කරලා දාන්න පුළුවන්. හැබැයි හඳුනා ගැනීමෙදි මේ නම් වශයෙන් කියන දේවල් තුන් තැන කොහෙද තියෙන්නේ කියන එක හරි අමාරු. ඔන්න මේ දැන් බලන්නකො මෙහෙම එයා තියෙනවා දැන් අපි මේක මං කියලා දෙනකොට මුලින් කිව්වනේ මේ සද්දයක් එහා එළියෙන් හැදෙන්නා වූ ශබ්දය කන කියන සෝත ප්‍රසාදයේ හරහා ගිහිල්ලා ස්පර්ශ වෙනවා භවංගේ කියලා කතාවක් කියවනේ එතකොට භවංගේ බිඳීගෙන එනවනේ සද්දය පිළිගන්නට ඒ එන්නේ සෝතේ කියන ద్వාරය හරහානේ ඒ වගේම දැන් මේ දැන් බලන්න මේ සමහර වෙලාවට ඔය අහසේ යන ප්ලේන් එහෙම ඔය පොඩ්ඩක් ගෙවල් පැත්තට කික්ටුවින් යනකොට ඔය ජනේල් එහෙම දෙදරනවනේ ඔහොම ඒවා තියෙනවා කරකර ගාලා ඔය තියෙන බඩු එහෙම දෙදරනවා වීදුරු එහෙම දෙදරනවා එහෙම තියෙනවා ඒ කියන්නේ ඒකේ තියෙන කම්පනීය ස්වභාවය හොල්ලන ගතිය උඩ අහස විතරක් නෙවෙයි ඒ පල්ලෙහා තියෙන කිට්ටු තියෙන ගෙවල්ටම හොල්ලගෙන තමයි ඕව යන්නේ මේ දැන් ඒ වගේ සද්දයක් හැදෙනකොට ඒකේ කම්පනයත් ඇවිල්ලා භවංග හැදෙනවා ඒක නිසා කියන්න පුළුවන් සද්දේච පටිච්ච නෑ මේ සද්දය නිසායි සෝතය නිසායි ඊට පස්සේ සෝත විඤ්ඤා ඒක නිසා සෝත විඤ්ඤාණය පහළ වෙනවා එහෙම කියන්න පුළුවන් දැන් මේ ඔය නීතිය අපි ගිහිල්ලා මේ හිත අස්සට ගිහිල්ලා එළුවම දිගහැරියන් පස්සේ ඕක තේරුම් ගන්නවා කියන එක හරි අමාරුයි ඒකෙන් මෙහෙම එකක් තියෙනවා එතකොට අර එළියේ තියෙන භව එළියේ තියෙන අද්දේ කියලා හැපුනේ භවංගේනේ කම්පණයේදී දැන් මේ ඇතුලේ තියෙන එකේ සිද්ධ වෙනකොට භවංගේ තියෙන්නේ ඒ හරියමයි මනෝද්වාරයේ තියෙන්නේ ඒ හරියමයි නැත්නම් මනෝ විඥානයේ තියෙන්නේ ඒ හරියමයි ඉතින් මේ ධර්ම කියන જાති තියෙන්නේ ඒ හරියමයි ඒ කතාව පැහැදිලි කර දීමට මෙන්න මෙහෙම එකක් මේ මම කියන්න කැමතියි මේ හරි අමාරුයි සමහර කෙනෙකුට මේ මනෝ කියන එකයි ධර්ම කියන එකයි තේරුම් ගන්නට. මනෝ සහ ධර්ම. අපි මොන හරි දෙයක් රත් කරලා බෑවම එහෙම නැත්නම් ඒක මේසයක් උඩින් තිබ්බම මේ පිඟුතුන් දැකලා තියෙනව නේද? අපි දුමු තේ කෝප්පයක් ගමුකෝ. හොඳට තේ කෝප්පේ උණු වෙලා හොඳට උණු වෙලා උණු තේ කෝප්පයක් අරගෙන පීරිදියකට තියලා අපි ඔක මේස උඩින් තිබ්බම ඔය මේස උඩ තියපුව ඒ තියෙන ඒ තේකේ උඩින් පේනව නේද දුමක් යනවා වාෂ්ප වෙලා දුමක් යනවනේ මේ වාෂ්ප වෙයි වාෂ්ප යනවනේ උණු හුම් ගතිය ඒක ඇවිල්ලා තේ එකෙන් එන්නේ තේකින් එනවා එහෙම වාෂ්ප වෙලා යනවා උඩට. ඕකේ තියෙන පොඩි පොඩි අණු කියලා ජලාණු කියලානේ කියන්නේ. දැන් ඕක දෙකක්නේ. බලන්න තේකින් එන එක හැබෑවයි. හැබැයි තේ එකයි ඒ උඩට යන වාෂ්ප වෙලා යන ටිකයි ඒක දෙකක්. අපි උඩට යන ඒවා ඒ වාෂ්පනේ වුණා කණ්ඩ යන්නේ නැහැ, නාය අල්ලන්නේ නැහැ. ඒවා මේ වාෂ්ප වෙලා යන දේවා අපි බොන්න යන්නේ නැහැ. අපි බොන්නේ කූපි තියෙන ඒවා. හැබැයි මේ වාස්ප
කූපින් ආවට තේකින් ආවට වාෂ්ප කියන ඒවයි තේකයි කියන එක දෙකක් දැන් මේක හිතේ තියාගන්න මේක හොඳට හිතේ තියාගන්න මේ තේ කූපේ නිතර බොනෙහිඳ මතක තියාගන්න බනටත් ප්‍රයෝජන වෙන නිසා මේකටත් මේ අවශ්‍ය වෙන නිසා මතක තියාගන්න දැන් මේ ඕක තියාගෙන ඕකත් පැත්තකින් තියාගෙන අපි හිතමු මෙන්න මෙහෙම අපි හිත කියන එක අපි මේ ඇහැ වහගෙන කන ඔක්කොම ටික අඩාල කරලා වැඩ කටයුතු නවත්තලා අපි ගිහිල්ලා මේ කඳ මේ ශරීරේ ඔය ඇඳක හරි බිම පැදුරක හරි පෙළලා දානවනේ ඔකට අපි කියන්නේ ගෞරවාන්විත නම්බුකාර වචනේ සැතපෙනවා කියනවා නිදා ගන්නවා කියනවා ඔය විදිහට කියන්නේ ඉතින් අපි නිදි ඉතින් කරන්නේ මොකද්ද මේ කඳ පෙළලා දානවා කොහේ හරි හරා දැම්මලා එහෙම අර එහෙම කරන්නේ අර නින්දට ඉන්න පහසුවක් අල්ලලා දෙනවා ඇඟේ දැන් මේ හිත උදේ පාන්දර මේ කඳ ආය ගසා දාගෙන නැගිටලා ගණ්ඩේපායි ඒක නිසා මේ හිත අස්සට බැහැලා මේ භවාංග ස්වරූපයෙන් ඉන්නවනේ මේ භවාංග ස්වරූපයෙන් ඉන්න ඒ භවාංග හිතට වචනයක් කියනවා ඔය භවාංග හිතට කියනවා පාවිච්චි කරනවා මනෝ කියලා. ওই භවංගයට කියනවා මනෝ කියලා. මනෝ ධාතුව කියනවා. මනෝ කියලා මනෝ ධාතුව කියනවා මනෝ මනස කියනවා. ඊළඟට ඒක ඇවිල්ලා ඒ මනස දැන් මනෝ විඥාන නැහෙනේ. දැන් මේ හිත බුද්ධි. හොඳට නිදි. මනෝ විඥාන හැදෙන්නේ දැන් මනෝ ඉන්නවා දැන් මේ ඒක මේ නියපොතු කරුවස්සේ නෙමෙයිනේ ඔක ඉන්නේ කිස් ගස්සස්සෙත් නෙමෙයිනේ ඉන්නේ ඒ වගේම කිහිලි හැංගිලත් නෙමෙයිනේ ඉන්නේ මේ මනෝ කියන මේ භවංග හිත චිත්ත පරම්පරාව කොතන හරි තැනක ආධාරකයක් හැදීර තමයි ආධාරයක් අල්ලගෙන තමයි ඉන්නේ කොහේ හරි මිනිස්සේ ගියාම හේතුවක් දානවනේ මිනිස්සේ ගියාන් පස්සේ කොහේට හරි හේතුවක් දාන්න ඕනේ ගෙදරකට ගියාන් පස්සේ පුටුවක් අල්ලගෙන ඔය හේතු වෙන්නේ අපි හැම එකේම හේතු වෙන්න කැමතියි පුටුවක් නැත්තම් සෝපාවක් නැත්තම් තියෙන පිටියකට හරි හේතු වෙනවනේ ඒක නිසා මේ මනස කියන මේ භවංගය ඕක ඔය ඇතුලේ නිදාගන්න ගියාට ඕකත් එක තැන හේතු වෙලා ඉන්නේ හේතුවක් දාගෙන ඉන්නේ ඒ තමයි ඒකට කියනවා වත්තු රූපය කියලා වත්තු රූපය මේ වත්තු රූපය කියන එක දොතර මහත්තු හදලා දීපු එකක් නෙවෙයි මේ වත්තු රූපය කියන එක පංච ස්කන්ධයක්ම වැඩ කරන සත්වයෝ ඉන්නා වූ පරිසරයේ කාම ලෝකයේ ඒ රූප තිබෙනව තැන්වල මේක තියෙනවා මේක කර්මයෙන් හැදෙන්නේ මේ කර්මයෙන් හැදෙන මේ වස්තු රූපය ඇත්ත වශයෙන්ම තියෙන්නේ වෙන මොකක්වත් කරන්න නෙවෙයි මේ හිත කියන gedaraට ඉන්නයි ඒක කෙලීම ඒ වස්තු රූපය ආධාර කරගෙන තමයි මේ භවංග ඉන්නේ. දැන් මනස භවංග ස්වරූපයෙන් ඉන්නවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා පේන්නේ නැති දෙයක්නේ. ශක්ති විශේෂයක්නේ, බල විශේෂයක්, ගුණ විශේෂයක්, ගති ධර්ම විශේෂයක්. මේක ඇවිල්ලා නාමයි. මේ භවංගය ඔය ඇඳක් වගේ පාවිච්චි කරන මේ ආසනයක් වශයෙන් පාවිච්චි කරන ආශ්‍රය කරගෙන ඉන්න මේ රූප ස්වභාවයට කියනවා වත්තු රූපය කියලා. ඇහි
ඇහැ කියන වස්තුව නිසා ඇහැ කියන ප්‍රසාදය නිසා තම් ඒ ප්‍රසාදයේ උපකාරයෙන් ඒ ප්‍රසාදයේ ආධාරයෙන් ඒ ප්‍රසාදයේ ගැටෙන ඒ ප්‍රසාදයට අහු වෙන දේවල් තමයි චක්කු විඥානි දැනගන්නේ බලන්න මේ චක්කු විඥානේ දැනගන්නේ ඇහැ කියන එකේ වැදෙන හැපෙන රූප ඒ වගේ මේ මනෝ කියන ස්වභාවය ඒකේ මේ මනෝ කියන ස්වභාවය ආශ්‍රය කරගෙන ඉන්නේ වස්තු රූපයයි ඒ වස්තු රූපයේ තිබෙනවා මෙන්න මෙහෙම එකක් ඔය වස්තු රූපය ආධාර කරගෙන අර තේ කෝප්පයෙන් හුමාල යන්නේ උඩට උණු හුමට තියෙන තේ කෝප්පයේ හුමාලේ උඩට යන්න වගේ ඔය වස්තු රූපය ආධාර කරගෙන අපි පරණ එව්වා හුමාලේ වගේ උඩට එනවා මතක් වෙනවා උඩට වාෂ්ප වී වෙනවා ඒක ඒව ඇවිල්ලා අපිට එතනින් පොඩියට පේන්නේ නැහැ අපිට ලොකුවට පේනවා ඒ වස්තු රූපය ආධාර කරගෙන තමයි සිතුවිලි ගොඩාක් එහෙම නැත්නම් ධර්ම කියන જાතිය සිතුවිලි නෙවෙයි ධර්ම කියන දේවල් ඔය මේ මතුවෙවි මතුවෙවි එන්නේ තේ කෝප්පයේ හොඳට රස්නේ නම් අර වාෂ්ප වෙන එක වැඩි හොඳට වාෂ්ප වී යන හේතුව රස්නේ දැන් බෑවේ දැන් වක් කරේ ඒක නිසා වාෂ්පේ හොඳයි අපිට හොඳට පේනවා වාෂ්ප වෙන ඒ වගේ අපි හිතමු රණ්ඩුවක් වුණා කියලා දැන් මේ දවල් කාලේ රණ්ඩුවක් වුණා රණ්ඩුවක් කියලා දැන් දෙමෝපියොත් එක්ක ආස වුණා අනිත් අය අයලා කලා එක්ක ආසර ඔයා තැරලා දාන්න ඉපව කතා අතරලා දාන්න ඌවගේ දේ තියාගන්න ඉපයි කියලා දැන් ඔන්න මේ අපිට ගහන්න බනින්න දුන්නේ නැහැ හරියට නිකන් හිත පිරෙන තාලෙට බෑ වචනයක් කියලා බැනගන්නටත් බැරි වුණා ඊට පස්සේ අතේ පහ දිග හැරලා ගහක් ගන්නටත් බැරි වුණා ඉතින් ඔක්කොම වටේට ඇවිල්ලා බේරලා දැම්ම හැබැයි දැන් ගේ අස්සට ඇවිල්ලා ඉතින් කියනවා අමතක කරලා දාන්නේ කියලා අපේ ඔන්නෝක අමතක කරලා දාන්න අම්මලා තාත්තලා ඔක්කොම වටේලා ඌක අමතක කරලා දාන්න අමතක කරලා දාන්න කියලා අනිත් අය කිව්වට මේ දවල් හරියේ අර සිද්ධ වෙච්ච චක්කු ద్వාරයෙන් ගත්ත සෝත ద్వාරයෙන් ගත්ත ඒ ආරම්මණය හොඳට අලුත බාපු ළඟදී ළඟ අලුත් හොඳටම උණු වතුර වක් කර උණු හොඳට උතුරපු පස්වපු වතුරෙන් හදාපු තේකේ දුම දාන්නා වගේ මේ අලුත් සිද්ධිය පිළිබඳව ඇතුළත හුමාලි වදිනවා ඒ වදින්නේ මතුවේවි මතුවේවි එන්නේ චිත්ත රූප ඒ කියන්නේ අපි කියනවා සංඥා කියලා කියනවා චිත්ත රූප කියලා කියනවා මතක කියන වචනේ පාවිච්චි කරනවා ඔය වචන වලින් කියන්නේ මොකද්ද අර වස්තු රූපය ආධාර කරගෙන හුමාලයේ වගේ උඩට ඇදි ඇදි එන දේ අපිට ඒවා උඩට එනකොට අමුතු විදිහට පේනවා ඒ දේ ඒ වස්තු රූපය ආධාර කරගෙන උඩට මතුවෙවි එන හුමාලයේ වගේ එන ඒ අදහස් ඒ පින්තූර ටික ඒ මතක ඒ සංඥාවල් දවල් කාලේ සම්බන්ධයෙන් දවල් කාලේ සිදුවෙච්ච සිදුවීම් පින්තූර හැටියට උඩට ඒකෙන් මතු කරලා උස්සලා දෙන දේවල් අල්ලන ඒ අල්ලන්ට අර භවංග හිත වෙනස් වෙලා මනෝ විඥානයක් හැදෙනවා ආන්නේ ඒ එතකොට භවංග හිත නැහැ භවංග හිත පරිවර්තනය වෙලා මනෝ විඥානයේ බවට පරිවර්තනය මනෝ විඥාණයෙන් තමයි අර වස්තු රූපයේ උඩ හැදෙන්නා වූ හුමාලිය වගේ තිබෙන්නා වූ ආරම්මණි ගන්න ඒක නිසා ඒකට කියනවා මේ ධර්මය ධර්ම බලනවා කියලා ඒක නැත්තම් ධර්ම ආරම්මණි කියලා ඒකම පුදුම දෙයක්. දැන් ඕක සූත්‍රයේ සඳහන් කරන්නේ මෙහෙමනේ. මනංච පටිච්ච ධම්මේච
uppajjati mano vijnana දැන් බලන්න මනංච පටිච්ච ධම්මේච uppajjati mano vijnana දැන් මේ භවංගය ඉන්නෙත් ආධාර කරගෙන ඉන්නෙත් ඔතනමයි ඔය ඔය මේ වස්තු රූපය ආධාර කරයි දැන් චක්කු ප්‍රසාදය ආධාර කරගෙන උපකාර කරගෙන චක්කු විඥාන පහළ වෙනවා සෝත ප්‍රසාදය ආධාර කරගෙන උපකාර කරගෙන සෝත විඥාන පහළ වෙනවා ඒව රූප එතකොට ගාන ප්‍රසාදය ආධාර කරගෙන උපකාර කරගෙන ඒක අල්ලගෙන ගාන විඥාන පහළ වෙනවා ජීවහා ප්‍රසාදය හෙවත් දොරටුව අල්ලගෙන උපකාර කරගෙන ජීවහා විඥාන පහළ වෙනවා කාය ප්‍රසාදය අල්ලගෙන උපකාර කරගෙන කාය විඥාන පහළ වෙනවා ඒ වගේම තමයි හදය රූපය ආධාර කරගෙන හෘදේ වස්තුව හදේ වස්තුව ආධාර කරගෙන උපකාර කරගෙන ඒකේ තියෙන ප්‍රසාදනීය ගති ආදායක නැති වෙන්නා වූ රූප ටික ධර්ම ස්වභාවය හැටියට දකින මනසට කියනවා මනෝ විඥානය කියලා මේ තව එකක් මෙහෙම හිතන්න බලන්න දැන් ඔය මම කිව්වේ මේ ඔය තී කූපිය ආධාර කරගෙන දැන් සමහර වෙලාවට තියෙනවා ටික ටික ඔක තී එක නිමිලා ගිහිල්ලා අර හුමාලේ එන එක පොඩ්ඩ අඩු වෙලා යනවා ඒ වගේ තමයි අපිට අලුතෙන් සිද්ධ වෙච්ච සිදුවීම පිළිබඳව මනෝද්වාරික චිත්ත වීති පහළවීම වැඩි හේතුව අපි ඒ සිදුවීමට මේ කාලයේ වශයෙන් කිට්ටුවෙන් ඉන්නේ ඔක පරණ වෙන්න ඒකින් අපි සිද්ධියෙන් අපි ඈත් වෙනකොට දුර වෙනකොට අර මනෝවිඥාන පහළ වෙන එක ටිකක් ඈත් වෙලා පස්සේ අර නිවියන තේකෝප්පෙන් ඇතිවෙන්නේ පොඩි උමාලයක් වගේ යන්තම් දෙයක් වගේ මේක ඒ විදිහේ පස්සේ මේ මැකිල යන ස්වභාවයකට පත් වෙනවා හැබැයි එනවා යනවා නමුත් ඒ තරම් අර උණුහුමට තිබෙන්නා වූ රෂ්ණි වැඩි තේක වගේ එකක් නෙවෙයි හැබැයි මතක් වෙනවා තව එකක් තියෙනවා මෙහෙම බලන්නකො මේ වත්තු රූපය කියන එක ගැන කියලා දෙන්න මේ ඩිංගත් මදි මේ පින්තුන් යංකසි අසරණ ස්වභාවයකට පත්වේ දූ කියන ඒකේ කරුණාවට හැංගීමකුත් එක තමයි මේ විදිහට කියලා දෙන්නේ දැන් බලන්න මෙහෙම වතුර කූපයක් ගන්නකෝ උණු කියන කතාව පැත්තකට තියලා වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජනේ දිහා බලන්නකෝ වතුර භාජනේ බලනකොට ඒක අපි ගත්තේ වතුරනේ ඒ වතුරු භාජනේ වැටෙනවනේ ඔය ඒවත් මේ උඩ දැන් ඔක එළියට ගෙනියන්නකෝ වතුරු භාජනයක් අරගෙන එළියට ගෙනිස්සන් පස්සේ ඔකේ පේනවනේ අපිට අහස පේනවා අහසේ පාවෙන වලාකුළු පේනවා රාත්‍රී එකනම් අපිට වතුරු භාජනේ තුලින් පේනවා මේ තරු පේනවා අඳ පේනවා එහෙම තියෙනවනේ ඒ වගේ මේ වත්තු රූපය කියලා කියන එක මහ පුදුමම දෙයක් ඒ වත්තු රූපය ආධාර කරගෙන මේ ඒක බිඳගෙන ඒක ආධාර කරගෙන පුදුම සිතුවිලි ඒ වගේම චිත්ත රූප හැදෙන්න පුළුවන් දැන් මව් කුසේ හටගන්නකොට ප්‍රතිසන්දි විඥානේ හටගන්නකොට ඉස්සර වෙලාම හදාගන්නේ කර්මාන් රූපව හදාගන්නේ ඔය කියනා වත්තු රූපයත් එක්ක තව රූප දෙකක් ඒක නිසා වත්තු රූපය කියලා කියන්නේ හිතේ ඉන්න තැන. ඒ හිතේ ඉන්න තැන ඇතිවෙන්නා වූ දේවල් තමයි ධර්ම ස්වභාවය ඇටියට ගන්නෙ. ඔන්න මේ විදිහට තව එකක් හිතාගන්න. දැන් මම හිතනවා මේ කියආපු ඩිංග තේරෙන්න ඇති කියලා. මේ දැන් මේ අපිට මේ හෘදේ වස්තුව කියන එක මේ එත හුදේ වස්තුවේ ආධාරය කරගෙන මේ සිතුවිලි පහළ වුණාට අපිට ඒක ලොකුවට පේනවා හරි ලොකුවට පේනවා ඒවෙ එකක් තියෙනවා දැන් අපි මේ පොඩි මයික්‍රොස්කෝප් එකකින් බැලුවන් පස්සේ පුංචි දේ හරි ලොකුවට පේනවා හරි ලොකු කරලා පේනවා ඒ වගේ මේ පුංචියට පහළ වෙන දේ පුදුම ලොකුවට මහා ලෝකයක් කරලා අපිට දැනගන්න පුළුවන් ඒ තරම් ලොකු කරලා දෙන්නා වූ ගතියක් ඔය ලොකු කරලා මතුවෙන ගතියක්
ලොකු කරලා දැනගන්න ගතියක් ඔය මනෝ විඥානෙත් තිබෙනවා ධර්ම ස්වභාවලත් තිබෙනවා යන්තරම් ප්‍රමාණයකටද මනස ඇදෙන්නේ ඒ තරම් ප්‍රමාණයකට විශාල වෙලා පේන ගතියක් ඒකෙත් තියෙනවා ඒක ධර්ම ස්වභාවය එතකොට මේ බලන්න ඒකෙදි ඇති වෙනවා මෙහෙම චිත්ත වීතියක් පිළිබඳව හිතුව මෙහෙම දැන් අර වතුරේකේ ආධාරයක් ගන්න වතුරේකේ ඇත්ත වශයෙන්ම ඒ වතුරේක එහෙම තියෙනවා කවදාකවත් අහස කඩා වැටෙන්නේ නැහැ ඒ වතුරේකට ඒ වගේ වතුර ටිකක් ඇදිලා අහසට යන්නේ නැහැ නමුත් ඒ දේ ධර්මතා දෙක තිබුණට මේ අහස වැටෙනවා ඒ වතුරේකේ අපිට වතුරේක දිහා බැලුවම අහස බලා ගන්න පුළුවන් ඒ වගේ තමයි ඔය හෘදී වස්තු රූපේ ආධාර කරගෙන හැදෙන්නා වූ මනෝමය පින්තූර ටික ඔය ආධාර කරගෙන තමයි එන්නේ අපි තු මේ දිව්‍යඥානෙ ලබාගෙන ඒ වගේම භවනාඥානෙ ලබාගෙන එහෙම බලන්නා වූ එහෙම දිව්‍යඥානෙන් බලන්නා වූ ඒ වගේම මේ දිව්‍ය චක්ෂුර විඥාණයෙන් අනෙක් කෙනෙකුගේ හිත බලන්නා වූ කෙනා පළමු කොට බලන්න ඕනේ වෙන්නේ වෙන කොහේවත් නෙමෙයි හෘදේ වස්තු රූපයේ දිහා බැලුවන් පස්සේ එතන වැඩ කරන්නා වූ පින්තූර ටික හොඳට දිගට දිගට පේනවා එක එකක් පෙල්ල පෙල්ල බලන්න පුළුවන් ඔන්න එකක් දැන් මෙහෙම හිතන්න මේ මනසට ඔය ඔතන හැදෙන්නා වූ මතකේ හැටියට හැදෙන්නා වූ ඔය චිත්ත රූප එහෙම නැත්නම් ධර්ම ස්වභාව ධර්ම කියන දේවල් හැදෙනවා මෙහෙම දැනට තියෙන දේවල් හිතනවා ඒ වගේම දැනට ඉස්සෙල්ලා පහළ වෙච්ච දේවල් හිතනවා ඒක දෙකක් අපි හිතමු ඊයේ සිද්ධ වෙච්ච සිදුවීමයි දැනට තියෙන දෙයක් ගැන හිතනවා දැන් ওই රටවල් වටේම ඉන්න පින්වතුන් ලංකාව ගැන හිතන්ට ලංකාවේ අපි කොහෙද හිතන්නේ අපි හිතමු මෙහෙම කතරගම කිරිවේර වහන්සේ කියලා කතරගම කිරිවේර වහන්සේ හරි කැලණී හරි මේ දඹදිව තලේ හරි අපි හිතමු කතරගම කිරිවේර වහන්සේ ගැන හිතමු දැන් කතරගම කිරිවේහිර වහන්සේ ගිය අවුරුද්දේ ගිහිල්ලා බලාගෙන ආවා. ඒ ගිය අවුරුද්දේ ගිහිල්ලා බලාගෙන ආපු කිරිවේහිර වහන්සේ අපිට දැනට තියෙන්නේ මේ මතකයක් හැටියට. ඒ කියන්නේ එදාගත්ත පින්තූරය. එතකොට එදාගත්ත පින්තූරය වටලා දෙන ගතියක් ඒ පින්තූරයේ මතක් කරනකොට හිතට අල්ලලා දෙන්න පුළුවන් ගතියක් හිතට මතු කරලා පින්තූරේ නිකන් කොලේ උඩට දැම්මලා දෙන්න පුළුවන් ගතියක් ඔය කර්මයෙන් හටගත්තා වූ තිබෙනවා මේ වත්තු රූපේ තිබෙනවා ඒක. ඒකට ඒක ආධාර කරගෙන ඕක මතක් කළා උඩට ටස් ගාලා එනවා. ඒක තමයි මනෝවිඤ්ඤාණයෙන් ග්‍රහණය කරගන්නේ. එතකොට ඒක අතීත වශයෙන් අපි හිතමු අද දැන් මේ වෙස්සක් මා ජූනි ජූලි කාලේ අපි හිතුව වාර්ෂික පින්කමක් කරනවා අද මේ වෙලාවට කතරගම. ඒකට යන කට්ටිය ඊළඟට අපේ ඉන්න ස්වාමින් වහන්සේලාද ඊළඟට මේ පින්තුන්ගේ නෑදෑයද ඉතින් ඒගොල්ලෝ කොහොම කියනවා අද අපි අහවල් වෙලාවට මේ මෙතන. දැන් අපි මෙහි ඉඳලා හිතනවා මේ ඉඳලා හිතනකොට දැන් අතීතයක් නෙවෙයි හිතන්නේ. දැන් හිතන්නේ අද මෙන්න මේගොල්ලෝ කොහොම ටික එක්කාසු වෙලා කිරීර වහන්සේ ළඟ ඇති කියලා. හැබැයි අපි දැන් හිතනවා මේ වෙලාවේ රූපයක්. මේ වෙලාවේ රූපෙ හිතනකොට අපිට හරියටම මේ එදා දැකපු කිරීර වහන්සේ වගේම නෙවෙයි නිකන් අමුතු අඳුරු ස්වභාවයක මනෝමය පින්තූරයක් හැදී වැටෙනවා. අපි ඒකට ගරු කරන්න පුළුවන් වඳින්න පුළුවන් හිතන්න පුළුවන් මල් පූජා කරන්න පුළුවන් මේ ඒ දැන් තියෙන දේ. දැන් ඉස්සෙල්ලා දැකපු කිරිවේර වහන්සේ බෝධින් වහන්සේ පින්තූර දැනට මතක් කර ගැනීමයි දැන් තියෙන වස්තුවක් මෙහි ඉඳලා දුරේ ඉඳලා දැන් හිතා ගැනීමයි කියලා කියන්නේ ආකාර දෙකක්. ඔක හරි වෙනසක් තියෙනවා එකක් නෙවෙයි ඔක දෙකක්. ඒ වගේම අනාගතයේට යම්කිසි දෙයක් සිද්ධ වෙන්න යන එකක් අපි එක්තරා විදිහකට හිතවිලි දාලා හිතා ගන්නවා. රූප අනාගතය සම්බන්ධයෙන් මවාපා ගන්නවා. ඒකත් වෙන එකක්. බලන්න
අතීතයේ වශයෙන් හැදිච්ච රූපය හරියට ෆිල්ම් එක රිවයින්ඩ් කරලා බලන්න වගේ. ඒක ඉස්සලා තිබිච්ච එකයි දැන් උඩට අරගෙන බලන්න. ඊළඟට දැන් බලන එක එහෙම නෙවෙයි. දැන් බලන එක එහෙම නෙවෙයි. දැන් බලන එක අපිට අර මතකයේ වගේ නෙමෙයි අපි හිතා ගන්නකොට පොඩි අඳුරු ස්වභාවයකට තමයි තියෙන්නේ. මම තව පොඩි උපමාවක් දෙන්න. දැන් අපි මේ ඔය ඉන්න ඉන්න තැන්වල ඉඳලා මේ පින්තුන් ඇති ඔය කඳු පළාත් එහෙම ඇතිනේ. කඳු දුරට තියෙන ඔය නගර ඔහොම තියෙනවනේ. හැතැපුම් 200ක් 200ක් විතර ඈතට ගියලා. දැන් ඒ ඈතට ඉතින් ගිය සතියේ හරි ඊළඟ සතියේ ඊළඟට හරි ඊළඟ මාසේ හරි ගිහිල්ලා ඇවිල්ලා දැන් ඒවා ගැන හිතනවා. දැන් හොඳට මතකයිනේ ගිය සතියේ ගියපු ඒ නගරය. ඒ ගිය සතියේ අපි කන්දකට නැග ගණන් දොර පාරක් බැලුවා නම් ගංගාවක් බැලුවා නම් පාරත්වටක් බැලුවා නම් ගොඩනැගිලියක් බැලුවා නම් ඒ ටික අපිට මතකයිනේ හොඳට. දැන් ඔය ඉන්නේ ඉන්නේ තැන්වල ඉඳලා ජනෙල්ලයක් හරි දොරක් හරි දවල් කාලේ නම් පොඩ්ඩක් එහෙම නැත්නම් රාත්‍රි කාලේ නම් පොඩ්ඩක් බලන්ද ඔය විදිහටම අපි හිතමු දවල් කාලේ කියලා. ඔය විදිහටම එයා ඒ ගිය විදිහටම ඕක පේනවද කියලා. දැන් පේන්නේ නැහැ ඇත්ත කරලා බැලුවා. න්යා ඒ කියන්නේ දුර වැඩි වෙනකොට ඒ කියන්නේ අපිට පේන්නේ අඳුරක් එක්කයි. ඒ කොච්චර ඒ එච්චර ප්‍රමාණයක දුර නගරයක් ඒ වගේම කන්දක් බලනකොට මේ කන්ද ඡායාව පේනවා, ඡායාවක් තිබෙනවා, හැබැයි අඳුරු ස්වභාවයක් තිබෙනවා. අඳුරු ස්වභාවය හරහා තමයි ඔය කඳු ඒ වගේම පේන්නේ. ඔය වගේ තමයි දැන් අපි මෙහි ඉඳලා මෙහි ඉඳගෙන අර මේ කතරගම කිරිවෙහෙර චෛත්‍ය සිය රාජයානන් වහන්සේ බෝධින් වහන්සේලා ගැන හිතනකොට අපිට අර දුර පේන කඳු වගේ නිකන් හරියටම චෛත්‍ය පේන්නේ. නමුත් ඒකේ අඳුරක මැද්දහැවක අඳුරක් කවර් එකක් වෙලා තමයි පේන්නේ. අනාගතයේදී ওই දෙකේම එකහසුවක් දාගෙන හිතලා ගන්න පින්තූරයක් තමයි අපි අනාගතයේදී දාන්නේ. එතකොට අතීතයයි අතීතේට තියෙන්නේ බලපු එකක්. ඒකේ පින්තූරේ කෙටිලා දැන් මේක තියෙන්නේ එහෙම නෙවෙයි. මේක තියෙන්නේ දැන් අපි අමු අමුෙන් බලන්න යනවා. හැබැයි හරියට පේන්නේ නැහැ. අනාගතයේදී කරන්නේ මොකද්ද? අතීතයේ වශයෙන්ුත් වර්තමාන වශයෙන් දෙකේම ආධාරයෙන් අපි පින්තූරයක් හිතා ගන්නවා. අනාගතේ අතීත අනාගත වර්තමාන ওই තුනේ. ඊළඟට බලන්න අපි හිත ගැන හිතනවා. හිත ගැන හිතනවා. චෛතසික ගැන හිතනවා. අපි රූප ධර්ම ගැන හිතනවා. එක එකක් පාසා ගොඩ ගොඩවල් නෙවෙයි එක එකක් පාසා වෙන වෙනම. ඊළඟට නිවන ගැන හිතනවා. අපිට අපි ওই කතා කරන වචන ගැන හිතනවා. ප්‍රඥප්ති ওই විදිහට අතීත අනාගත වර්තමාන ඊළඟට චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති කියන මෙන්න මේ දේවල් පිළිබඳව දැනගන්න මේ මනස වැඩ කරනවා. ඒ වගේම තමයි මනෝමි චිත්ත වීති හැදෙනවා. ඉතින් මේ මනෝ විඥාන හැදෙන්න හැදෙන්න මනෝමි චිත්ත වීති වලට පේන්න දෙයක් එපායි. මනෝමි චිත්ත වීති කියලා කියන්නේ මේ ඒවා ඇවිල්ලා මේ අරමුණු දැනගන්න සබ්ජෙක්ටිව්ලි හැදෙන දේවල්. අරමුණු දැනගන්න නිකන් රීල් එක වගේ. අරමුණු ෆොටෝ ගන්න දැනගන්න රීල් එක වගේ. ඉතින් ඒ දැනග ඒවා ඒ චිත්ත වීතියට පේන්න දැනෙන්න දෙයක් තියෙන්න පෑය. ඒ දැනෙන්න පෙනෙන්න දේ තමයි කියන්නේ ඔය මේ පින්තූර මනෝමය පින්තූර කියන්නේ ධර්ම කියලා. ධර්ම ස්වභාව කියලා කියන්නේ. ඉතින් ඒවා හැදෙන්න තැනක් එපාය. දැන් ඔය මේ දැන් ඔන්න මනෝද්වාරික චිත්ත වීති හැටියට යමක් තියෙනවා. ඊට පස්සේ ඒකට දැනෙන දෙයක් තිබෙනවා. ඒ තමයි ඔය මේ ඔය පින්තූර. එහෙම නැත්නම් මනෝමය හැදෙන්නා වූ ඒ ධර්ම ස්වභාව. ඉතින් ඒවා දැන් ඒකට දෙකයිනේ.
එතකොට මේ මනෝමය හැදෙන පින්තූර මේ මේ අර සිත් පිළිම හදාගත්තේ නෙවෙයි ඒ හිත් පිළට පේන්න හදලා දෙන හැදෙන මේ පින්තූර එහෙම නැත්නම් ධර්ම ස්වභාව හැදෙන්නේ අර තේ කෝප්පෙන් උඩට ගලාගෙන එනවෝ හමාගෙන එන වාෂ්ප වෙලා යන දේ වගේ ඒව හැදෙන්නේ අර වත්තු රූපය ආධාර කරගෙනයි වත්තු රූපය ආධාර කරගෙන ඒක මහ ඒක ඒක පුදුම දෙයක් ඒක නිසා කියනවා මන මනස ඒ වාගේම මනසයි මනෝ ධර්මයි මනෝ විඥානයයි තුන් දෙනා එකහසු වෙලා තමයි එතනදී වැඩේ සිද්ධ වෙන්නේ තව එකක් මෙහෙම තියෙනවා භවංගයට ඔය භවංගයට ඔතන තිබෙන්නා වූ ඒ දෙයක් දැනෙන්නේ නැහැ දැන් ඇත්ත වශයෙන්ම මේ භවංගය භවංග කියන හිතක් තියෙන වස්තු රූපය ආධාර කරගෙනනේ එතකොට භවංගය කියන එකට එහෙනම් ළඟ ඉන්නේ කෙනා ඒ වේඳිපාය ඒ එහෙම නෙවෙයි තියෙන්නේ ඒ ඒ එන හැදෙන වස්තු රූපේ හැටියට වස්තු රූපේ බලය නිසා වස්තු රූපේ හැදීගෙන මතුවෙගෙන ඉන්නා වූ ධර්මමය ආරම්මණේ සැරකම එක අර භවංගේ නැති වෙලා බිඳිලා භවංග චලනේ වෙනවා භවංග චලන උපච්ඡේද වෙලා ඒක නිසා කියනවා භවංග චලනේටත් කියනවා මනෝද්වාරය කියලා භවංග චලනයට කියනවා මනෝද්වාරය භවංග උපච්ඡේදයට කියනවා විති චිත ඊට පස්සේ මනෝද්වාරක මේ මනෝ විඥාන හැදෙන පස්සේ බලන්න භවංගේ තිබුණා භවංග චලනයේ වුණා භවංග උපච්ඡේදයේ වුණා ඊට පස්සේ හැදෙන මනෝද්වාරාවජන හිත මනෝද්වාරාවජන හිත ඇතුණාට පස්සේ කෙලීම හැදෙනවා මොනවද ජවන් සිත් එලක් හැදෙනවා ඒ ජවන් සිත් වලින් අර ජවන් සිත් වලින් කරන්නේ මොකද්ද අර පින්තූරේ හොඳට දැනගන්නවා හසු කරගන්නවා ඕක තමයි සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය ගත්තයින් පස්සේ මහා පුදුම දෙයක් මේකේ තියෙනවා. ඉතින් දැන් මම මේක ගොඩාක් සරල කරලා මේ පින්තුන්ට කියලා දුන්නා. දැන් කියන්නේ මේ ඇතිවෙන්නා වූ මේ අර මං කියවනේ අර හුමාලේ වගේ ඇදේ හැදෙනවයි කියලා වස්තු රූපය ආධාර කරන ධර්ම ස්වභාව පින්තූරු මතුවෙලා එනවයි කියලා. ඒ වගේ සමහර ඒවා හරි පැහැදිලි. සමහර ඒවා අපැහැදිලි. ඒ පැහැදිලි ඒවා පේන්න පැහැදිලිව දැනගන්න චිත්ත වීති පහක් තියෙනවා. ඒ වගේත් අපැහැදිලිව දැනගන්න චිත්ත වීති දෙකක් තිබෙනවා. ඒක නිසා තමයි කියන්නේ කාම ලෝකයට සම්බන්ධව හැදෙන මනසේ හැදෙන පින්තූර මනසේ හැදෙන ඡායා වගේ තියෙන දේවල් දැනගන්න ඒවට කියනවා කාම ජවන චිත්ත වීති කියලා. තව එකක් මෙහෙම තියෙනවා. අපි භාවනා කරනවා කියමු. ඒ භාවනා කරනකොට හිත සාන්ත වෙනවා. හිත සාන්ත වෙලා නිවිලා යනවා. නිවිලා ගියන් පස්සේ අර එතන හැදෙනවා මේ අර කර්මයෙන් හටගත්තා වූ වස්තු රූපය අය පරණ ඒවා පරණ පින්තූර එතන ඇවිල්ලා දිගහැරිලා උඩට එන්න දෙන්න විදිහක් නැහැ. අර ශාන්ත සිත නිසා හැදෙන්නා වූ ශාන්ත මනෝමය ධර්මාරම්මණයක් හැදෙනවා ධර්මාරම්මණයක් හැදෙන ඒ ධර්මාරම්මණය මනෝමය හැදිච්ච ධර්මාරම්මණය තමයි ඊට පස්සේ මේ අර අර්පණා ජවන හැටියට මතුවෙන්නේ මේ ඔය මේ මේ පින්වතුන් ඔය මේ පොඩ්ඩක් ඔය කෑම ඩිංගක් කනකොට එහෙම තේ එකක් එහෙම බොනකොට නිකාම නිකන් කතා කර කර බොන්න හොඳ නෑ පොඩ්ඩක් බලන්න ඔය තේ කෝප්පේ වටේ පොඩ්ඩක් ඊළඟට මේ ඔය උණු වතුර ටිකක් ඊට පස්සේ පොඩ්ඩක් මේ අපේ මූණත් ඔය පේනවද කියලා අරේ මේ ටිකක් ඔය බැලුවන් පස්සේ ඔය පොඩි පොඩි බණ කෑලි ඔය කෝප්පේ වටේ ඇතුලේ ඔය මේ ඔය පීරිසේ මේසේ කකුල් වල ඕවගේ තියෙනවා ඔවා පේනවා
ඉතින් වැඩි දුර යන්න ඕනේ නැහැ. දැන් මේ මට හිතෙනවා මෙන්න මෙහෙම මේ පින්වතුන් දැකලත් ඇති දැන් තී කූපයක් හදලා ඔය ඔය තී කූපය උඩට යන වාෂ්ප වෙලා යන ඒ දුම් රැල්ල වගේ තියෙන වාෂ්ප පීලි දිහා බලාගෙන ගියයින් පස්සේ ඕකෙ ටික වෙලා බලාගෙන ඉන්නකොට මිනිස් රූප වගේ තැදිලා යනවා. කැරලි කැරලි වගේ තැදිලා යනවා. ඒ වගේම නිකන් අපිට බායි කියනවා වගේ නිකන් හලු හායි කියනවා වගේ තෝම එකක් කරගෙන යන එකකුත් ඔකේ පේනවා. එක එක රූප එක එක ධාතු ඔක දිහා බලාගෙන ඉන්නකොට අපිට මතුවලා එනවා. ඒ වගේ අපි මේ මනසෙන් මොකක් හරි අරමුණක් අරගෙන භාවනාවක් කරගෙන යනකොට හිත ඒකාග්‍රතාවයටපත් වෙලා ඒකාග්‍රතාවයෙන් යුක්ත වෙච්ච හිතෙන් හැදෙනා වූ තිබෙනවා චිත්ත රූපයක්. අපි ඒවට කියන්නේ වෙන නම අරමුණු කියලා කියන භාවනා ආරම්මන කියලා කියනවා. ඒ භාවනා ආරම්මනේ නිමිති පටිභාග නිමිති ආන්න ධ්‍යාන නිමිති අන්න ඒ වගේ දේවල් ආවම හිත ඊට පස්සේ බලන්නේ ධර්මාරම්මණය හැටියට ආන්න ඒව දිහායි. ඒවත් එක්ක මේ හිත සහසම්බන්ධ වෙනවා. ඉන්න කැමති වෙනවා. ඒවත් එක්ක ඒවට අගයක් දෙනවා. ඔන්න ඔය විදිහේ වැඩසටහනක් එක දෙවෙන චිත්ත වීති වලට කියනවා අර්පණා ජවන චිත්ත වීති කියලා. ඒ අර්පණා ජවන චිත්ත වීතිත් තියෙනවා ධානාගත වෙනකොට ධාන චිත්ත වීතිත් ඒ තර්පණා මාර්ග මේ ලබා ගන්නකොට මේ සෝවාන් සකදාගාමී එතකොටත් ඇති වෙන්නේ මාර්ග චිත්ත වීති. ඊළඟට ධාන සමාපත්තියකට හෝ මාර්ග ඵල සමාපත්තියකට හෝ නිරෝධ සමාපත්තියකට හෝ සමවදිනවට ඒවට කියනවා ඵල සමාපත්තිය. එහෙම නැත්නම් සමාපත්තිය කියලා. ඉතින් මේ අර්පණා ජවන චිත්ත වීති යටතේ තියෙනවා ධ්‍යාන චිත්ත වීති ගැන කතා කරන්න පුළුවන්, මාර්ග චිත්ත වීති ගැන කතා කරන්න පුළුවන්, සමාපatti චිත්ත වීති ගැන කතා කරන්න පුළුවන් තුන් ආකාරයකින්. ඉතින් මේ මොහකට උනත් අරමුණක් තියෙන්න එපායි. ඒ අරමුණ හැදී එන ආකාරයේ පිළිබඳව තැන් තුන තමයි සහ මේ මතක් කළේ. හැබැයි මේට මේන් ඒ තව තියෙනවා රහවක් රහ තියෙන කැලි ඉස්සරහට තියෙන්නේ. ඉතින් මේ පින්වත් මං අවස්ථාව සලසා දෙනවා මේ කියාපු ටික තේරුණාද, මේ කියාපු කාරණා වැටුණාද, ඒ වගේම ප්‍රශ්න මතු වුණාද, ඊළඟට මේවා අමුතු දේවල් වුණා කියලා හිතෙනවාද, ඒ වගේම මේකේ මේ අපහැදිලි දේ අපහැදිලි වුණාද, තිබිච්ච ටිකක් නැති වුණාද, ඒකින්ද ඒ ටික මේ පින්වතුන්ට කියලා දෙන්න අහන්න අවස්ථාව සලසා දෙනවා. ඉතින් ඒ ටික අහලා ඒ ප්‍රශ්න වලට උත්තර සපයා ගත්තයින් පස්සේ අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ මේ කාමජවන චිත්ත වීති, අර්පණාජවන චිත්ත වීති සම්බන්ධයෙන් කතා කරගෙන මේ පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්මය තීරුම් ගැනීමෙන් පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සූසීම අවබෝධ වේවා කියලා මෛත්‍රීන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ප්‍රශ්න අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මෙතනදී මෙතනත් මේ චිත්ත වීතියක ආයු කාලය ඒ චිත්තක්ෂණ 17ක්මද දැන් අපිට සාමාන්‍යයෙන් අර මේ ద్వාර චිත්ත වීතිවලදී අපි දැනගත්තා මේ රූපයක ආයුෂ කාලයට සාපේක්ෂවයි මේ චිත්ත වීතියක ආයුෂ කාලය කියලා තියෙනවා. එතකොට මෙතනත් එහෙම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ චිත්තක්ෂණ 17ක්මද මෙතනත් ඇති වෙන්නේ ඒ චිත්ත වීතියක තිරන්තන. මෙතනත් ගණන් කරන්නේ චිත්ත වීතියක චිත්තක්ෂණ 17 හැටියට. හේතුව පහසුයි. හැබැයි හැම අපි තේරුම් ගන්න ඕනේ චක්කුද්්වාරයක ওই බාහිර රූපවල තිබෙනා වූ ඒ රූපවල ලොකු කම නිසා චිත්තක්ෂණ 17ක් ආයුෂයේ තිබුණාට හැම රූපයකම මේ චිත්තක්ෂණ 17ක් නැහැ. හැබැයි සිත් පේලි හදනකොට අපි සිත් පේලි ඒ දැනගන්නේ තේරුම් ගන්නේ චිත්තක්ෂණ 17ෙන්. ඉතින් මේකෙත් චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට තිබෙනවා චිත්තක්ෂණ 17ක් නැතුව වැඩ කරන යන් චිත්ත වීති තියෙනවා.
ඒකත් අපි ඉස්සරහදී මේ කියනකොට අපිට හරිය පහසෙන් ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ කියනවා මේ අපි මනෝද්වාරික කාමජාන චිත්තවිති ඔකම මේ චිත්තක්ෂණ 17ට මේ සකස් කරගෙන ඒ හරහා ඉගෙන ගන්න දේවල්. තේරුවන් සර්. अनागत वशेन मतकोटी मनोद्वार चित्तवीति अतीन किलोम अभी समाट अतीत सिद्धि वर्तमान मनोद्वार चित्तवीति වෙන දේවල් තිබෙනවා මතක් කරන දේවල් තිබෙනවා දැන් මේ සමහර අවස්ථාවලදී මේ සමහර පුජ්‍යලිය සම්බන්ධයෙන් දකින්නකොට ඊළඟට ඒ පුජ්‍යලයාගේ රූපය ඒ වගේම ගමක් තොටක් නම් ඒ ගමේ පාර පින්තූරයක් වගේ එකක් නම් ඒ පින්තූරය කතාවක් නම් මොකක් හරි අහපු වචනයක් එහෙම මේවා අහනකොට මේවා දකිනකොට මේ පින්තූරය මේ හැඩ මේ මේ පින්තූරය එහෙම නැත්නම් අපි හිතමු මත මේ මේ පුද්දලේගේ පින්තූරයක් मनुष्य देखपु गनुष्य स्वरूप मनुष्य पींतूर एक रूप सतान गिहिले भवांग मनोद्वार चित्तवीति किया मनोद्वार चित्तवीति गिये गत्रूपे आधार कर मनोद्वार मे वगे सीत මේ වගේ රූපයක් මං ඊට ඉස්සෙල්ලා දැකලා තියෙනවා. ඊට පස්සේ අර පරණ එක අතලින් අවුස්සලා දෙනවා. මේක අමු එක. ඒ කියන්නේ දැන් මේ ඉස්සර හම්බෙන්නා වූ මිනිසයා අමු අමුවේ හම්බ වෙන මේ දේ. මං පාවිච්චි කරන වචනේ එකයි. ඒ කියන්නේ හොඳට සජීවී කියන එකයි. එයා ඉස්සෙල්ලා හිටියේ නෑ. හැබැයි මේ මෙතනින් මතු කරලා දෙන්නේ මේට සමාන මෙයාගේ රූපයෙන් රූපයේ ආධාරයෙන් පරණ රෙකෝඩ්ලා තිබෙනා වූ සමානකම් තියෙන රූපය අර ඇති වෙනවා ඒක මතක් වෙනදී ඒක ඉබේ එනවා ඒකට ඉබේ එන්න උපකාරුනේ මේක ඊට පස්සේ වෙන්නේ මේක අතහැරලා දාන්න හිතන මිනේ කරන ගුඩාක් මතක මනෝද්වාරික චිත්තවිති යනවා මනෝද්වාරික චිත්තවිති යන්ට හෘදේ වස්තුව මේ හෘදේ වස්තුවේ ආධාරයෙන් ඒ හෘදේ වස්තුව ආධාර කරගෙන ගුඩාක් අර පරණ දැකපු චිත්ත රූප ටික මතුවෙලා එහෙම එන එකක් තියෙනවා ඒකේ දෙකක් සිද්ධ කරනවා එකක් තමයි ඉබේ මතුවෙලා එනවා සමහරලාට ඌනේ කමෙන් ධම් එක දාලා කරුණු කාරණා හිතලා හිතලා ගතගම මේ මතකයට එනවා මේ සමහර වෙලාවට මම මෙන්න මෙහෙම වැඩක් කරනවා මට සමහර වෙලාවට මේ ඔය යංකසි දෙයක් තිබ්බන් පස්සේ මාර්ක් ඊපේක එහෙම මම කරලා තියෙනවා මේ පෑනක් ඒ වගේ තිබ්බන් පස්සේ එහෙම නැත්තම් මම යංකසි දෙයක් කරන්න හිතුවා දයක් හැබැයි ඒක එතනින් අයින් වෙලා යනකොට අමතක වෙනවා ආය හිතනවා දැන් මේ මං යම් කිසි දෙයක් කරන්න කියලා හේතුවක් හැබැයි ඒක දැන් මතක නැහැ හිතන ඉන්නේ නැත්තම් ආය මම ඒක හිතපු තැන ගිහලා වාඩි වෙනවා
වාඩිලා ටිකක් වෙලා අර පරණ කරපු දේ හැටි පරණ කියපු මේ බල පොතක් බලුවා නම් ඒ විදිහට මම ඒ ඉන්නකොට ආයතනදී ආය ටක් ගාලා සමාන පරිසරය නිසා ටක් ගාලා මතු වෙනවා සමහර වෙලාවට පෑනක් එහෙම හරි අමතුකු නැන් පස්සේ මම එහෙමත් හිතනවා මේ මම මේ දේ කරන්න කියලා හිතුවා මේ දේ අමතකුණා කියලා එහෙම ආය අර ඒ අදහස ආපු තැන ඒ චිත්ත රූපය හිතට මතුවෙච්ච තැන ඒ පරිසරය හදාගත්ත ගමන් ඒක ලබා දීපු ගමන් මේ ඊට පස්සේ අර මේ සිතුවිලි චිත්ත වීදි රූප ටික ආය මතුවලා එනවා දැන් මෙහෙම එකක් තියෙන දැන් අපේ නෑ දෑයෝ එහෙම ඉතින් මිය පරලෝ ගියාන් පස්සේ ඒගොල්ලෝ අමතක වෙලා යනවා ඉතින් එහෙම ඒගොල්ලෝ ආය දකින්න හම්බෙන්නේ නැහැ අපි හිතමු ওই මහත්යාගේ කවුරුන්නේ නෑ දෑයෙක් හරි මිය පරලෝ ගිහිල්ලා ඉන්න නමුත් ඊට සමාන රූපයක් කොහෙන් හරි නිකන් ගැටෙනවා ඒ මේ හම්බ වෙන එක්කෙනා මහත්යාගේ නෑ දෑයෙක් නෙවෙයි ඒ වුණත් ඊට සමාන රූපකම් තිබෙන්නා වූ රූප සටහනක් අර හදවතේ එහෙම නැත්නම් වස්තු රූපය කියලා වැදිච්ච ගමන් අර පරණ ඒකේ වස්තු රූපේ ආධාර කරගෙන මනසේ යට ගිහිලා කිදා බහලා තියෙන ෆොටෝ එක ධර්මාරම්මණයක් හැටියට සංගල මතු කරලා දෙන්න පුළුවන් එහෙම ගතියක් තියෙනවා මේක අමු රූපය වර්තමානයි අරක පස්සේ අර රෙජිස්ට්‍රේ ඕපන් කරලා ගන්නවා වගේ මේ ඇතුලේ මතු කරලා දෙන මතු කරලා ගන්න මේකයි ඔය විදිහට අනන්තවත් සිද්ධ වෙනවා අපිට අපිට බැරි සමහර වෙලාවට මේක අතීතයයි අනාගතයයි වර්තමානයයි තුනම එක කෝපීර දාලා දිය කරලා අපි පාවිච්චි කරගන්න යන හින්දා ඕකේ අපිට හරි අමාරුවක් වෙනවා ඕක බෙදාවෙන් කරගන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ මනෝද්වාරික උනත් වර්තමාන මනෝද්වාරික චිත්ත වීතියේදී ආරම්මණය අතීත වශයෙන් මනෝද්වාරික චිත්ත වීතියේදී ආරම්මණය හැබැයි අත්විඳින්නේ දැන් ආරම්මණය අරගෙන තියෙන වෙන තැනක අනාගත වශයෙන් වැඩේ කරනකොට හසුරුණ තාලි. ඔය හොඳට පැහැදිලි කරලා තියෙනවා අපි හොඳ අවධානයකින් 100කින් බුද්ධයෙන් කරනකොට හොඳට අපිට වැටහෙනවා. තෙරුවන් සරණයි. බොහොම පින් සරණක් තෙරුවන් සරණයි. හොඳයි අපේ පින්වතුන් මේ ප්‍රශ්න අහන්න හැබැයි තමන් තවංක වෙන්න හොඳට මේ දන්නවා කියාගෙන හිතාගෙන නොදන්නවා ගතිය අත්විඳින්න යන්න හොඳ නැහැ. නොතේරුණාද යමක් නොතේරුණා වූ දේ නොතේරුණා වූ දේ හැටියට ඒ සත්‍යයේ හිටියෙන් පස්සේ ඇත්ත වශයෙන්ම දැනගන්න ඕනේ සත්‍ය ධර්මය තමන්ට මතුවේ. ඒ නිසා ප්‍රශ්න කරලා අහන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මනෝ විඥානේ කියලා කියනවා. එතකොට මනස ප්‍රසාදයක් හැටියටනේ අපි ගත්තේ චක්කු විඥානේ එතනත් ඒ ප්‍රසාදේනේ. ඒ වගේ මනසේ ප්‍රසාදය. එතකොට දැන් වස්තු රූපය කියන එකත් එකතුවද මේ හැම දෙයක්ම අපි හිතන්නේ. ඒ වගේ මට තව කොටසක් තියෙනවා ස්වාමීන් වහන්සේ අහන්න. දැන් සමහරක් අයට අමතකම වෙලා යනවා. දැන් අර කියන්නේ අල්සයිමර් කියලා රෝගය එකෙන් අමතක වුණොත් ආයමතක් වෙන්නේ නැහැ කවදාවත්. එයාට ඒක ඉවරයි. ඒක ඩිලීට් වෙලාම යනවා. මේ එතකොට එහෙම වෙන්නේ මනසේ දුර්වලතාවයක්ද නැත්නම් වස්තු රූපේ දුර්වලතාවයක්ද නැත්නම් රෝගකාරී තත්වයක් නිසාද කොයි විදිහටද ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ අමතක වීම? සමහර ඒ වගේ තියෙන්නේ මේ රෝගී තත්ත්වයයි ජරා ස්වභාවයයි. දැන් ධර්මතා දෙකක් තිබෙනවා. උප්පත්ති ඇති වුණාන් පස්සේ ජරාවයි ව්‍යාධියයි. ජරාවයි ව්‍යාධියයි කියලා කියන කතා කරන ධර්මතා දෙක ඇවිල්ලා එකට උපන් සහෝදරයෝ වගේනේ. වචන දෙකක් විතරනේ අයියේ මල්ලි වගේනේ ජරාව කියන එකයි ව්‍යාධිය කියන එකයි දෙන්න අත්වල බැඳගෙන මේ ශරීරේ බැට දෙන්නේ මේ කර්මෙන් උපන්නා වූ හොඳට නිරෝගිමත් භාවයේ තිබෙන පණ ගහලා ගසලා හොඳට තිබෙන්නා වූ මේ රූපවලට මේ දෙන්න හතරත්තේ තඩි ගහනවනේ.
ඇහත් කනත් නාසයට ඉතින් ඒකේ මේ මේ ඒ අය පහර දෙනකොට ව්‍යාධියෙන්ද ජරාවෙන්ද පහර දෙනකොට දිරා යෑම කරනකොට කර්මයෙන් උපන්නා වූ රූප ටික අපි ඉතුරු කරලා දාමු මේ චිත්ත රූප ටික විතරක් මේ වෙලාවේ හැටියට මේ ජරාවට පත් කරමු ඒ කතා නෑ ඒ අය මේ චිත්ත රූපයි ඒ වගේම මේ චක්කු ප්‍රසාද රූපයි ඒවා තියෙන ඇඟයි සෝත ප්‍රසාද එව්වටත් පහර දිදී දිදී තමයි යන්නේ අවසානයේදී සම්පූර්ණ නැති කළා දානවා ආන්නේ ඒක නිස් ඒ වගේ අවස්ථාවලදී සමහර කෙනෙකුට මේ ඉන්ද්‍රිය දුබලතාවය වුණාම ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මොලේ ඊළඟට ඇඟේ මේ වගේ සෛල වල පණ ගහලා එන්නේ නැති වුණාන් පස්සේ ඒවා කොටස් ගොඩාක් මැරී ගියාට පස්සේ අර තියෙනවනේ මතක් කරනකොට වුණත් එක්තරා විදිහකට මේ අපේ තියෙනනේ සෛල වුණත් හැදලා පේලියකට සකස් වෙලා ඒ ක්‍රියාත්මක වෙන විදිහත් ඒවන් අඩාල වෙනවා නවතිනවා ඒක නිසා එයාට මතක් කරගන්න අමාරුකම තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා රූපාධාරකයක් නැතුව මතක් කරන්න පුළුවන්කම තියෙනවා ඒ තමයි මේ භාවනාවකින් හිත එක තැන් වුණාම ඒකේ මතක් වීම වෙනයි මේකේ තියෙන්නේ කර්මෙන් උපන්නා වූ රූපත් චිත්තජ රූපත් යට කරගෙන මරාගෙන යනකොට ඒකට පරිසරයේ ඇඟෙන් හදාගන්න බැරි නිසා තමයි ඔය සිද්ධ වෙන්නේ ඒක ඇවිල්ලා අපිට රෝගයක් හැටියට නිතර තමයි කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. තෙරුවන් සරණයි. අනිත් එක තමයි අර මේ ප්‍රසාද රූප තියෙනවනේ. ප්‍රසාද හයක් තියෙනවා. අපි බාහිර වශයෙන් පහයි නිතර කතා කරන්නේ. මේ ඒ තමයි චක්කු, සෝත, ගාන, ජීවහා, කාය කියලා කතා කරනවා. මන කියන එක කතා කරන්නේ මේ අර වත් රූපයට ආධාර කළා. හැබැයි මන කියන එක මේ මනෝ කියන එක කතා කරන්නේ වත් රූපයේ ආධාරයේ එන වූ භවංග චලනයට කියනවා මනෝ ద్వාරය කියලා. අනිත් එක කියනවා භවංග හිතරක් කියනවා මනෝ ద్వාරය කියලා. ඒක නිසා මෙන්න මේ මූල හි දෙක තමයි කතා කරන්නේ. හැබැයි අර වත් රූපය හරියට ආධාර වෙනවා මේ සිත් හැදෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මනෝද්වාරයයි වස්තු රූපයයි දෙකේම සහයෝගයෙන් තමයි පිටිවිලි කියන එකද හරි ස්වාමීන් වහන්සේ? දැන් මෙහෙම හිතන්න බලන්න දැන් මෙහෙම හිතුවොත් කනට සද්දයක් ඇහෙනවා කනට සද්දයක් ඇහෙනකොට එළිය සද්දය ඒ සද්දය කෙලින්ම යන්නේ නැහැ හිතට ඒක යන්නේ යම්කිසි දෙයක් හරහා ඒ තමයි ප්‍රසාදය ඒකට සද්දේ ග්‍රහණය කරන්නා වූ ගතියෙන් යුක්ත වෙන නිසා අපි ඒකට කියනවා සෝත ප්‍රසාදය කියලා නම් කරනවා. ඒ ප්‍රසාදනීය ගතිය කම්බරේ තිබෙන්නා වූ පිටලා තිබෙන ඒ ගති ස්වභාවයට ගති ලක්ෂණයට රූපමේ ස්වභාවයට පුළුවන් ඒකට පුළුවන්කම තිබේ. ඒකේ සද්දේ ග්‍රහණය කරගන්නා වූ තැන පමණයි. එතකොට මේ සද්දයට සද්දේ යන්නේ කොහෙටද? හිතට. හිත තමයි මේක දැනගන්න ඉන්නේ. හැබැයි සද්දේට බෑ මේ සෝත ප්‍රසාදේ බයිපාස් කරන්න. ඒ වගේම තමයි විඥාණයට බෑ සෝත ප්‍රසාදේ අමතය කරලා දාලා බයිපාස් කරලා යන්න බෑ. මේක කෙලිම සද්දේ එන්නත් ඕනේ මේ කනහරා විඥාණය යන්නත් ඕනේ රූපේ දැනගන්න සද්දේ දැනගන්න කනහරා. ඒ වගේ ඔය ධර්ම ස්වභාවය අතෙන්ට ඇප්ලයි කරලා බැලුවයින් පස්සේ තියෙන්නේ දැන් මේකේ තියෙන්නේ මේ මනෝවිඤ්ඤාණය කියන එක දැනගන්නේ මනෝවිඤ්ඤාණය කියන එක දැනගන්නේ ධර්මයේනේ. එතකොට අර
සද්දේ කියන එක දැනගන්නේ සෝත විඥානේනේ. ඒ වගේ ධර්මයේ කියන එක දැනගන්නේ මනෝ විඥානේනේ. එතකොට මනසනේ දැනගන්නේ. ඒ මනෝ විඥානේ එතකොට මනෝ විඥානේ කියන එකෙන් ඒ ධර්මයේ කියන එක දැනගන්නට නම් මනෝ තියෙන්න ඕනේනේ ඉස්සෙල්ලා ඒක හැපෙන වැදෙන තැන. ඒකට තියෙන්න ඕනේ ප්‍රසාදනීය ගතියක්. ඒවා හැදෙන, ඒවා මතුවෙන, ඒවා ඉලිත්විලා එන. ආන්න ඒ ප්‍රසාදනීය ගතිය තමයි ඔය වත්තු රූපය කියලා කියන්නේ. වත්තු රූපය ආධාර කරගෙන තමයි ඔය මේ යන්යන් දේවල් මතුවලා උඩට එන. ඒතකොට එනකොටම මෙහෙම එකක් තියෙන භවංගේ කැඩෙනවා. භවංගේ කැඩිලා භවංගේ හෙලවිලා ඊට පස්සේ භවංග ප්‍රොසෙස් එක නැති වෙ නැවතිලා ඊට පස්සේ ඒ හැදිච්ච මේ ධර්ම ස්වභාවය දකින මනෝමය පින්තූරය මනෝමය හැදිච්ච ඒ ආරම්මන ස්වභාවය පැත්තට මනෝවිඥාණය සකස් වෙලා යනවා. ඒකට තමයි ඒක දැනගන්නව ගතියට තමයි කියන්නේ මේ මනෝ විඥාණය කියලා. ඊට මුලින් තිබිච්ච ගතියට තමයි කියලා කියන්නේ මනෝ කියලා. දැන් මන මනෝයේ මූලයක් තියෙන්න ඕනේ, දැනගන්න ස්වභාවයක් තියෙන්න ඕනේ, දැනගන්න දෙයක් තියෙන්න ඕනේ. දැන් අර මූල ස්වභාවයට දැනගන්න බෑ. ඒක මනෝ ධාතු ස්වභාවය. තව එකක් තියෙනවා අමතක කරන්න හොඳ නෑ. මේ මෙන්න මෙහෙම එකක්. අපිට රූපය සම්බන්ධයෙන් කතා කරනකොට ওই වත්තු රූපය ගැන ගොඩක් කතා කරන්න සිද්ධ වෙනවා. මේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි දෙකම ඉන්නේ හිටින්නේ ඔය කියනා වූ වත්තු රූපය ආධාර කරගෙනයි. වැඩ කරන්නේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි දෙකම ආධාර වෙලා නිකන් නිදාගෙන ඉන්නේ, වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඔය කියනා වත්තු රූපය ආධාර කරගෙනයි. ඉතින් වත්තු රූපෙන් පිට මේ කෙලින්ම මොකක්වත් නැහැ. ඒක මහ පුදුම ගතියක්. ඒක මේ රූපමය ස්වභාවයක්. හැබැයි අපි හිතන විදිහ එකක් නෙවෙයි. ඒ වත්තු රූපය ඒ තරම් කර්මයෙන් හැදෙච්ච ස්වභාවයක්. ඒකෙන් මතුකොල්ල දෙන හුමාලයේ ඒ වගේම මේ ඒ ගතිය තමයි අපි ධර්ම ස්වභාවය හැටියට දකින්නේ. තවත් එකක් කියන්න ඕනේ. නමුත් ඒක මේ තව ප්‍රශ්න දෙක තුනක් ඉස්සරහට යනකොට මම කියන්න. තෙරුවන් සරණයි. ඇඟේ ලේ රත් වෙලා වගේ එනවා. එතකොටත් අර ඉගාවට අඬන්න එනකොටත් ඇඟට අමුතු එකක් එයාට එනවා. එතකොට මේකත් අර ඔබ වහන්සේ කියපු හුමාලය වගේ ගතිය නේද කියලා අහන්න කැමතියි. හැබැයි ඒකට මට උත්තරයක් මේ වෙලාවේ දෙන්න පුළුවන්. මේ හැබැයි ඊට වඩා මොක හොඳම තැන තමයි අපි මේ පාඩමෙන් පස්සේ කෙරෙන රූපකාණ්ඩයේ තමයි ඔය කතා කරන හොඳම තැන. නමුත් මේ වෙලාවේ හැටියට මම මේ අහපු නිසා අසර කරන්න නැතුව මම කියන්නම් මෙහෙම එකක්. මේ මෙන්න මෙහෙම කියමුකෝ බලන්න. දැන් ඔය ගෙවල් වල පපඩම් හදනවනේ. පපඩම් හදන්නේ පපඩම් බදිනවා තෙලේ. එතකොට මේ පපඩම් බෙදලා ඒ බෙදපු පපඩමේ රස්ණයක් තිබෙනවනේ. ඒකේ එළියේ අපි තුමු උයන්නේ කට්ටිය ඔක්කොම එළියේ කියලා වන්දනා ගමනක් එහෙම ගිහිල්ලා ඔන්න එළිය උයනවා. ඉතින් 50කට 60කට විතර. අපි ඊට අනුරාධපුරේ ගියේ කියලා. දැන් අවුව. හොඳට තියෙනවා. ඉතින් අවුවේ ඉතින් කට්ටිය ඔක්කොම උයනවා නා අනවා කට්ටියෝම ඉන්නවා. ඉතින් දැන් උයන කට්ටිය මොකද කරන්නේ? දවාලට කෑමට පපඩම් බදිනවා. ඊට පස්සේ පපඩම් බදලා රත්විච්ච භාජනයක හීතල ඒක තියන්නේ. රත්විච්ච භාජනයක තියෙනවා එළියේ. ඒ භාජනේ රත් වෙලා. ඔය භාජනේ තියෙන්නේ අවුවේ. එතකොට දැන් මේ බැදිච්ච පපඩමේ රස්නයක් තියෙනවා. ඒ තමයි බැදෙන්න දාපු තෙල් වල රස්නේ. ඒ තෙල් වල රස්නේ නිවල නෙවෙයි මේ පපඩම අර එළියේ තියෙන රත්විච්ච එකට දාන්නේ. අර රස්නේමයි දාන්නේ. එතකොට දැන් මේ පපඩමේට එක්කාසුන රස්න දෙකක් තිබෙනවා. එකක් තමයි තෙල් වල රස්නේ, අනෙත් එක තමයි අර භාජනයේ රස්නේ එළියේ තියෙන.
ඒ දෙකම පපඩමට වදිනවා. ඔය එක විතරක් නෙවෙයි. ඒකේ තියෙන අවුවේ. අවුවේ රශ්මිත් ඔකට වදිනවා. දැන් අවුවේ රශ්මි තිබෙනවා, භාජනයේ රශ්මි තිබෙනවා, තෙල් රශ්මි තිනවා. අපිට පුළුවන් වෙයිද මේ තුන තෝරන්න. මෙන්න මේ ප්‍රමාණයක් රශ්මේ අවුවෙන්. මේ ප්‍රමාණයක් රශ්මේ තෙල් වලින්. මේ ප්‍රමාණයක් රශ්මේ භාජනයේ. මේ රශ්න තුනම මේ එකට තිබෙන එක පපඩමේ තමයි පිහිටන්නේ. ඔය එක පපඩමේ පිහිටනවා. ඕකේ සමහර වෙලාවට එකක් වැඩි වෙන්න පුළුවන්. උපකල්පනය කරොත්. ඕක මෙහෙම වුණාන් පස්සේ අපි ඕක දාමු මෙහෙම. අපේ හිතට දැම්මම අපේ ජීවිතයේ මේ අපේ ශරීරයේ තිබෙනවා ඇත්ත වශයෙන්ම රූප වර්ග හතරක් තියෙනවා. ඒ කියන්නේ රූප වර්ග හතරක් තිබෙනවා. තිබෙනවා හිතින් හටගන්න චිත්ත රූප තිබෙනවා, කෑම බීම වලින් හටගන්න ආහාර රූප තිබෙනවා, ඍතුවෙන් හටගන්න මේ ඍතුජ රූප තියෙනවා. ඔය රූප හැම වෙලේ ඔය ඕක ඇවිල්ලා ඇත්තව හිසේ පටන් දෙපතුල දක්වාම එක එක මේ මේ ඔක්කොම එකට බැඳිලා එකට පටලැවිලා තියෙන්නේ. දැන් ඔය තරහ යන කතාව කිව්වනේ. ඔය තරහ යනවා කියලා කියන්නේ කර්මයෙන් නෙවෙයි ඕක. ඔය තරහ යනවා කියලා කියන්නේ හිතේ ආවේගයක් වැඩෙනවා. ඒ හිතේ ආවේගය ආපු ගමන්ම හිතේ තියෙන සැරහින්ද ඒ හිතෙන් හදනවා මේ ඇඟේ රූප ටිකක්. ඒක නිසා ඒ ඇඟේ රූප හැදුවන් පස්සේ අනිත් රූප ටික යට කරගන්නවා. කර්මජ රූපත් ඒ වෙලාවට මේ චිත්තජ රූප වලට අනුකූල වෙනවා. මෙයා බොස් වෙනවා. මෙයා නායකයා වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මෙහෙම වෙනවා. අපි හිතමු තරහ යන්න නැති අවස්ථාවක වුණත් අවු වෙනවා කියලා. අවු යවිදගෙන යවිදගෙන යනවා. හොඳට දහටිය දානවා, කලන්ත වෙනවා. කලන්ත වෙලා ඊට පස්සේ යාගන්න බැරුව හැටි දානවා. වතුර පිපාස හැදෙනවා. ඒ මොකක් නිසාද? ඒ තමයි ඍතුජ රූපේ වැඩි වුණා. කර්මජ රූප අඩු කරනවා ශක්තිය, චිත්ත රූප වැඩි ඊට අඩු කරනවා, මේ ආහාර රූප අඩු කරනවා. මෙතන බලවත් වෙන්නේ මොකද්ද? සම්පූර්ණ මේ ඍතුජ රූප වැඩි වෙනවා. එහෙම උනායින් පස්සේ මුකු ඔය ඇඟ අයනිලංකාර වුණා, කලාන්තේ වුණා, යාගන්න බැරි වුණා. ඔය කතා කියන්නේ මේ එක වර්ගයක් වැඩි වෙලා. ඊට පස්සේ ඒක අඩු කරන්න ඕනේ. වැඩි වෙච්ච ටික අඩු කිරීමට යනවා ගහක් මුට යනවා, නානවා, මුණ හොදනවා. ඊට පස්සේ අර ටික පල්ලෙහාට දාගන්න. සමහර වෙලාවට තියෙන මේ ආපුවාන් පස්සේ නිඳ යනවනේ. නිඳ යනවා සමහරුන්ට ඔය නිදි කිරා වැටෙනවා. ඒ කියන්නේ ආහාරජ රූප ඕවර්ලෝඩ් වෙලා. ඒ කියන්නේ ඒක වමනේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ටික දිරව යන කලින් ඕනේ. ඒක නිසා මේ ආහාරජ රූප වල සමහර තැන් වල තියෙනවා මේ ඒක වැඩි වෙනවා. ඉතින් සමහර අයට වැඩියෙන් කෑවන් පස්සේ උස්මෘතාව හැදෙනවා. ඒ කියන්නේ ආහාරජ රූප මට්ටම වැඩි. ඒක නිසා ඒක පල්ලෙහාට බස්සන්න ඕනේ. ඒ වගේම තමයි චිත්තජ රූප වැඩි උනෙන් පස්සේ අනිත්‍යව යට කරනවා. ඒක නිසා හයියෙන් කතා කරන දේවල්, අතපය ගහන්න බයින්ට හදන දේවල්, ඒ චිත්ත රූප ඕවර්ලෝඩ් වෙලා. මේවා සමහර තැන්වලදී අසමාන වෙනවා. ඒ වගේම මේක හරි සමාන ගානට හොඳට චිත්තජ රූපත් හොඳයි, කර්මජ රූපත් හොඳයි, ආහාරජ රූපත් හොඳයි, මේ ඍතුජ රූපත් හොඳයි. ආන්නේ ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් එක්කෙනා තමයි රූපමේ වශයෙන් නිරෝගිමත් මනුස්සය කියලා කියන්නේ. අපි ලෙඩ වෙන්නේ මේවා අසමාන වෙන හින්දායි. ඒක නිසා උඩින් යනවායි කියලා කියන්නේ මොකද්ද? ඔය කියනවනේ ඔය මේ භාවනා යෝගීන් උඩින් යනවායි කියලා. ඒ උඩින් යනවායි කියලා කියන්නේ චිත්තජ රූප වැඩි කළ වැඩි කළ වැඩි කළ වැඩි කළ වැඩි කළ ගොඩාක්ම වැඩි කරලා චිත්තජ රූප සිටි හැටියට මේක හැලු කළ හැලු කළ හැලු කරලා කර්මජ රූපත් යට කරගෙන ඍතුජ රූපත් යට කරගෙන ආහාරජ රූපත් යට කරගෙන චිත්තජ රූප ටික ඔක්කොම සම්පූර්ණව පුරවගෙන චිත්තජ රූප වලින් තමයි ওই අහසෙන් යනවා කියලා. ඒක නිසා ওই විදිහට තියෙන ওই තරහ යනවා කියලා කියන්නේ අවස්ථාවේදී තරහ යනකොට ඇති වෙන්නේ මොකද්ද? අපි දාඩිය දානවා, කළු වෙනවා, ඒ වගේම නිකන් ඇති ගන්නවා. ඒ වෙවිලා මේ චිත්තජ රූප වල වැඩි කමක්. ඒක නරක හිතලින් හැදිච්ච දෙයක්. මම හිතන මේ දික තීරින්ද ඇති කියලා. තෙරුවන් සරණයි. හොඳින් තේරුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සරණයි ස්වාමීන් වහන්ස, මේ ඔබ වහන්සේට කල් වෙලා තියෙන විදිහට මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා නම් හොඳයි. ස්වාමීන් වහන්ස, දැන් භාවනාවක් කරන්න අපි හිතමු බුදු ගුණ වගේ භාවනාවක් කරන්න තැන්පත් වෙලා අපි බුද්ධානුස්සතිය වඩනවා. එතකොට එතන
මනෝවිඥාන ධම්ම මනෝ කියන තුන වැඩ කරනවා ඒ අතර දැන් අපි හුඟක් උත්සාහයෙන් උනන්දුවෙන් ඒක කරන්න හදනකොට අපිට මොකක් හරි දෙයක් මතක් වෙනවා ඒක ළමයා ඉස්කෝලේ ගියාද එහෙම නැත්නම් හෙට වැඩට යන්න ඕනද ඒ ආදී වශයෙන් එනවා එතකොට අරමුණු දැන් අර අරමුණ වැහිලා යනවා මේ අරමුණ එනවා ඒ ආකාරයට එන්න හේතුව ස්වාමීන් වහන්ස අර දැන් බුදුගුණ භාවනාව ගැන තියෙන උනන්දුව හරි වීරිය හරි ඒ ආදී දේවල් අඩු නිසාද එහෙම නැත්නම් මේ දැන් මනෝ මනෝ විඥාන ධම්ම ආදී තියෙන ක්‍රියාකාරීත්වය එක ළඟ තියෙන නිසා වේගෙන් අරමුණු පහළ වීම නිසාද ඒ කොයි ආකාරයටද ඒ වගේ සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං තෙරුවන් සරණ ඒකේ තියෙන්නේ මේ බුදු ගුණ ආරම්මණය හිතට අලුතෙන් දාන දේ ඒක හයිය නෑ සද්ධාව තිබෙනවා හයිය නෑ හැබැයි දරුව කියන දේ උපාදානේ තියෙනවා ඒක නිසා උපාදානේ වෙච්ච එක අලුතෙන් හිතට දාන එකට වඩා සැරයි බලවත් ඒක නිසා තමයි උපාදාන වෙච්ච දේ එනකොට අර බුදු ගුණ දේ බුදු ගුණ කියන ඒවා හැම අමතක වෙලා යනවා उदाहरण आलोक कसिनी काम जवन वीत्या कथा करूत्र हरी हिलीमीटर कड़ पूर्वकटांग अभिमु कसिन अरगन मे आलोक कसिनेसिनिया बलागन इनकोट गे अर लेन कड़ी सिद्धवेन्नी पुडक ये आरमणी दिया बलागन हितन सिद्धवेटो सिद्धवेन गिहिला मे චක්කුද්වාරික සිත් එක පීලියක් ගියයින් පස්සේ ඊට වඩා හතර පහ ගුණයකින් වැඩි වෙලා යනවා මනෝද්වාරික සිත් පෙළවල් ඊට පස්සේ මේ මනෝද්වාරික සිත් පෙළවල් වැඩි වීම හින්දා ඒක වැඩි වැඩියෙන් කෙරෙන හින්දා අර මේ ඔය චක්කුද්වාරයෙන් ගත්ත අරමුණු ඇවිල්ලා මේ මනසට පුරුදු වෙලා මනසි ඇඳීලා යනවා ඊට පස්සේ අර ඊට පස්සේ වෙන්නේ මේ චක්කුද්වාරික අමු රූපය ලයිව් මේ කසින ආරම්මණය අවශ්‍ය නැති වෙන්නේ ඊට පස්සේ වෙන්නේ වත් රූපය ආධාර කරගෙන ඒක උඩට නෙගටිව් එක හරි මතු කරලා දෙනවා ඇතුලේ ඒක ශක්තිය අඩු වුණොත් විතරයි පස්සේ බලන්නේ මේ ලව් එකක් නැත්තම් ඉස්ස බැලීමේ හින්දා ගොඩාක් චක්කුද්වාරික වශයෙන් ඒක ඇවිල්ලා කාම ආරම්මණය ඊට පස්සේ දැන් මනසේ ඇඳිච්ච රූපයක් තමයි ඊට පස්සේ බලන්නේ මනසේ ඇඳිච්ච ධර්ම රූපයක් ඒකට කියන්නේ ඇත්ත වශයෙන්ම අරකට කියනවා පටිභාග නිමෙත්ත කියලා මේකට කියනවා මේ භාවනාවෙන් උගුලවා ගත්ත භාවනා ආරම්භණයක නිමිත්තේ කියලා. ඊට පස්සේ ඒක ඒ හිතට ගත්තේකේ හසුරුවාගෙන ඉඳීමෙන් තමයි අර්පණාගත වෙන්නේ. ආනාපාන සතියත් ඔය වගේ. ආනාපාන සතිය කොච්චර ඔය බලාගෙන හිටියත් ඔය ආනාපාන සතිය කියන එකෙමුත් ඔය මේ ආස්වාස රස්වාස කියනවා කියන එකෙන් ඒක දැනෙන එකෙන් මාරු වෙලා කයට දැනෙන්නේ අසින ආරම්මණයේ ඇහැට දැනෙනා වගේ ආනාපාන සතිය දැනෙන්නේ කයටයි මේ ඊට පස්සේ ඒකෙන් අයින් වුණා මනෝමයට හැරෙන්න ඕනේ මනෝමය චිත්ත විදියට මනෝමය ආරම්මණයකට පරිවර්තනය වෙන්නේ නැත්තු භාවනාව දියුණුෙන්නේම නැහැ හැමදාම හොඩිය පන්ති ඉන්නා වගේ අර කාය කයේත දැනෙන එක අරමුණු කරගෙන ඉන්නේ. කසිනේ තියෙන්නේ ඒ වගේ
කොච්චර බලාගෙන හිටියත් ඒක හැමදාම ඇවිල්ලා චක්කුද්්වාරික චිත්ත වීති සහ මනෝද්වාරික චිත්ත වීති හසුරුවන එක විතරයි. මේක මනෝද්වාරිකත් වෙලා මනෝද්වාරික චිත්ත වීති වලින් ඒක ඊට පස්සේ හෘදය වස්තුවට සම්බන්ධ වෙලා මනු මනසේ ඇඳිලා ඒක ඒක රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ඒකෙන් පෙල්ලලා දෙන පිටුව දිහා බලාගෙන එහෙම නැත්නම් ඒකෙන් මතු කරලා දෙන ආරම්මණය දිහා බලාගෙන ඉඳලා ඒකෙන් ගියන් පස්සේ තමයි මනෝද්වාරික චිත්ත වීති වශයෙන් අර්පණා චිත්ත වීතිගත වෙලා තමයි ධානය වලටපත් වෙන්නේ. ඔය විදියයි වෙන්නේ. තෙරුවන් සරණයි. ඔම්බින් සන්නන්තේක පිටහැරිස්සනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ මගේ ප්‍රශ්නේ තේ සම්බන්ධම ප්‍රශ්නයක් තමයි තිබ්බේ. ඒ ප්‍රශ්න දෙක අහපු ඉඳ හොඳට ගියා. ඒක මට පහසු වෙන හින්දා දැන් එතනදි ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරනවා කියන කොට ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි කරා දැන් ඒ වෙන සිදුවීම දැන් අපිට කියමුකෝ දැන් කාය මේ විඥානයක් මේ ස්වාමීන් වහන්සේ අපි අරමුණු කරන්නේ දැන් කාය විඥානේ සතියකට අහු වෙන්නේ එතකොට අපිට ජවන් වලදීනේ ස්වාමීන් වහන්සේ එහෙනම් එතකොට තේරෙනවානේ සතිය අර මේ මන ద్వාරා වර්ජන හිත වෙනකන් කියන ඔත්පනේ වෙනකම් සතිය අපිට ක්‍රියාත්මක වෙන්නේ නැහනේ ස්වාමීන් වහන්සේ කියන එහෙම එතකොට එහෙම වගේ ප්‍රශ්නයක් එනවා. ඒතකොට රහතන් වහන්සේ කෙනෙකුටත් මේ ඔය චිත්ත විදී ඒ විදිහට වැඩ කරනවා නම් ඒ සතිය ජවන් වලදී විතරයි නේද එතකොට ස්වාමීන් වහන්සේ වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් සුඟක් වෙලාවට අපි හිතන් ඉන්න මේ රහතන් වහන්සේලාගේ මේ සතිය හැම හිතකම වැඩ කරනවා වගේ එකක් වෙනවා නම් ඒතකොට පැහැදිලි වෙනවානේ ස්වාමීන් වහන්සේ අපිට මේකේ රහතන් වහන්සේ කෙනෙකුට වුණත් අර අර කලින් සිත්වල සතිය පිහිටන්නේ නැහැ වගේ කියන එක. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේකට උත්තරේ දුන්නාන් පස්සේ මම අහන්නම් වෙලාව හැටියට කියලා සම්. ඒකේ චිත්ත නියාමයේ හැටියට රහතන් වහන්සේලාට උනත් ඇත්ත වශයෙන්ම චිත්ත නියාමයේ හැටියට වැඩ කරන්නේ ඒ එක එක ස්වරූපයයි. ඒ ජවන් සිත්වල තමයි ඒ ධර්ම ස්වභාව මේ සිහිය ආදි දේවල් වැඩ කරන්නේ. ඒ සිහිය යෙදෙන්න රහතන් වහන්සේලාගේ හිත්වලටත් අර ආරම්මණය අහු කරලා දෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඒක නිසා රහතන් වහන්සේලාටත් පෘතජ්ජනායටත් මේ සයික්ස් අයටත් ඔක්කොටම චිත්ත වීති ක්‍රමය චිත්ත නියාමයේ එක හා සමානයි. එතකොට තියෙන්නේ ජවන් තොල වැඩ කරන්නා වූ කෙලෙස් නැති ස්වභාවය පමණයි රහතන් වහන්සේ දාට නැත්තම් ඒ සිත් ගානත් ඒ විදිහමයි. ඒ වගේම චේතනාවේ තිබෙනා වූ කර්ම රැස් කරන ස්වභාවය නෑ රහතන් වහන්සේලාගේ පුත්‍ජඥයාගේ එක තියෙනවා. ඒ අතිමුත් ඒ අතින් ප්‍රධාන වෙනස්කමක් තිබෙනවා නැත්තම් ඒ ආරම්මණයේ හැටියට පුත්‍ජඥයෙක් බැලුවත් නුවණින් යුක්තව කල්යාණ පුත්‍ජඥයෙක් බැලුවොත් එහෙම යම්කිසි රූපයක් ඒ රූපේ බලන රූපට යෙදෙනා වූ චිත්ත චෛසික ධර්ම තමයි රහතන් වහන්සේගෙත් සිතේ පහළ වෙන්නේ. ඒකේ ගණන් මිමි වශයෙන් අඩු වැඩි වෙන්නේ නැහැ. වෙන්නේ පුතජනයාගේ හිතේ පහළ වෙන්නා වූ ප්‍රඥාව වගේ නෙවෙයි රහතන් වහන්සේගේ හිතේ පහළ වෙන්නා වූ ප්‍රඥාව. ඒක හරි මේ ප්‍රබලයේ හැටින් ශක්තියේ බලයේ ශක්තිය වැඩි. පුතජනයාගේ ඉන්නේ ඒ චිත්තචෛසික ටික ඔක්කොම තියෙනවා. නමුත් එයා අහු වෙන්න යනවා. ඒ වෙනස තියෙනවා. අනිත් එක හැම එකම සිහිය නුවණ යෙදින්නේ නැහැ. ඒ කියන්නේ සිහිය නුවණ හැම හිතකම යෙදින්නේ නැහැ. තියෙන්නේ අවශ්‍ය කරන ජවන් හිත්වල තමයි ඒතන තමයි ওই සිහිය නුවණ පාවිච්චි වෙන ක්‍රියාත්මක වෙන සද්ධාදී දේවල් යෙදෙන ඒ ස්ථානේ. අනිත් ඒ වගේ තියෙන්නේ අරමුණ සම්බන්ධ යම්කිසි පොඩි ක්‍රියාකාරී ස්වභාවයක් කරලා දීලා ඒවා මැකියන එක විතරයි. මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා. තවත් මොකක් හරි ඇහුව එකට එකක් කියාගෙන යනකොට පොඩ්ඩක් ඒක ස්කිප් වුණා. කියන්නේ බලන්න මොන හරි ගියාද නැත්නම් ඒක අඩු නැද්ද? ඔව් තේරුණා ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපි දැන් හුඟක් වෙලාට තේරෙන හිතන් හිටිය අපි කලින් සුසු දේශනාවේ සාතන් වහන්සේලාගේ හිතේ හැම මේ හිතකම වගේ සතිය තියෙනවා වගේ එකක් නැති අපි හිතන් ඉන්නේ. එතකොට හැම අර ජවන් වල විතරයි එතකොට මේ අපි බලනකොට තේරෙන්නේ මේ සතිය ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක. ප්‍රඥාවයි සතියයි කියන්නේ. ඒතත් බුදු කෙනෙකුට වුණත් මේ සතියයි ප්‍රඥාව කියන ඒවා මේ කලින් හිතවල හැටගන්න විදියක් නැහැ නේද? එතකොට විදිහට බලනකොට තමයි අපිට තේරුනේ මේ මට තේරුන්නේ මේ වගේ ගතියක් තියෙනවා කියන එක. අනිත් එක ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ආශ්වාස කියලා අපි කියනවානේ දැන් උස්ම නැහය වදිනකොටම දැන් එහෙමනම් හරියට බැලුවොත් සංඥාව නැහය අගම තියෙන්නේ පෙ
එතකොට අපිට තේරෙන්නේ නිකන් මේ ආස්වාස කියලා මට මගේ හැද්දකෙම හිතට තේරුනේ ආස්වාස කියලා අපි අඳුර ගන්නකොටම ආස්වාසයේ පරණ එකක් වෙලා වගේ එකක් තේමන් තේරෙන්නේ නැත්නම් සංඥාව ආස්වාස කරන්නේ කවුද ආස්වාස කියලා එතකොට හිතන්නේ මෙනෙහි කරන්නේ කවුද කියන එක. එතකොට කාය විඥානේ ඇති වෙන්නේ කොහෙද ඒ සංඥාව ගන්නෙ මේ කොහෙද කියන එක. ඒ වගේ එතකොට ඒක කොහොමද අපි ස්වාමීන් වහන්සේ ආකරණය කරගන්නේ? ඒක මට කියන්න පුළුවන් මේ අපේ පින්වතුන් මේක මම අදම කියලා දාලා ඉවර කරන්නම් කියලා හිතුණා. මං හිතනවා අපේ පින්වතුන්ට මේ තව මොනහරි මේකට පරිබාහිරව මොනහරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න මම එහෙනම් මේක මේක හරියන්න හරි වරදින්න හරි මම මේක කියලා දෙන්නම් මේ වෙලාවේ විනාඩි 10ක් විතර අරගෙන මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට අදාළව මේ අපේ කාට හරි මහත්මියකට මහත්මයෙකුට තියෙනවා නම් අහන්නකෝ මේ මහත්තයා කියපු එකට මේ උත්තරේ දෙන්න ඒකට උත්තරේ දෙන්න තව එකක් තියෙනවා ඒ කැලේ කියන්නේ නැතුව හොඳ නැහැ. පිළිවන් සර්ණයි ස්වාමීන් වහන්සේ දැන් මෛත්‍රී භාවනාව කරනකොට දැන් අපි මේ මොහොතේ අපේ හිතට දැනෙන දුකක් කලින් ඇදිච්ච දුකක් මෙනෙහි කරලා මේ මෙවැනි දුකක් මේ මොහොතේ දුරස් වේවා කියලා අපි මේ මොහොතේ ඒ හිතට දැනීමක් කරනකොට එතනදී සිද්ධ වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක කියන්නේ පරණයි මතකයේ එහෙම දුරස් වෙන්න කියලා අපි හිතින් මේ මොහොතේ අදිෂ්ඨාන කරනකොට ඒ වගේ පරණ ඇති කරගත්ත මතකයේ මොහොතට අපි නැති කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මෛත්‍රී තියෙන්නේ මේ මෛත්‍රී තියෙනවා අනිත් අයටත් අපේ හිතේ තිබෙන පුදුම බලයක් මහත්තයා. ඒ කියන්නේ ওই මෛත්‍රී හිත නිස්පාදනය කරනකොට ඒ මෛත්‍රී හිතේ තිබෙන පුදුම බලයක්. දැන් අපි මොකට හරි දෙයකට මේ අත හරවලා මේ වැලගඩියකට ගැහුවොත් එහෙම කෙලින්ම ඉබිල යනවනේ. ඒ වගේම අපි හිත මොකක් හරි පංච එකක් හැටේට මොකක් හරි දෙයකට අපි දු මේ ගැහුවෙන් පස්සේ එතන අපි ගාන පාරට ඒක ඉබී යනවා. ඒ වගේ අපි අංකසි ඒ අපි හිතේ තිබෙනවා පුදුම බලයක්. ඔක රූපමය උපමාවක් මම කිව්වේ. අපි හිතේ තිබෙන යංකසි දෙයක් පිළිබඳව ගොඩාක් හිතනකොට ඒකට වාත්තු කරන ඒකට පනපවන ඒකට වද්දන අපි හිතන දේ අවංකවම ඒකේ කාවද්දන මනෝමය මහා පුදුමාකාර ගතියක් තියෙනවා. ඕක නැත්තම් අම්මලාටත් ඔය ළමයි හදාගන්න බෑ. පුදුම ගතියක් තියෙනවා. ඒක මහත්තයා දැන් ඔය අපි හිතුව මෙහෙම අපි මොකක් හරි දෙයක් මේ අල්ලල විසික් කරනවා ඈතට විසික් කරයන් පස්සේ අපේ අතේ තිබෙනවා ඒක ඈතට විසික් කළා දාන්න පුළුවන් බලය. අපේ ඇඟෙන් අපේ හිතෙන් අතර දීලා අතෙන් ඒක විසික් කළා දාන්න. ඒක ඈතට වැටෙනවා. ඒ වගේ ඈත ඉන්න මිනිසුන්ට අපේ හිතෙන් පුළුවන් අපෙන් අයින් වෙච්ච අපේ ශරීරයෙන් අයින් වෙච්ච හැම එක්කෙනාටම ඕක යොදන්න පුළුවන්. අනිත් එක තමයි අපි ඈතට විසික් කරන්නේ නැතුව අපි අපේ ගාව මිඳගෙන උඩ දැම්මෙන් පස්සේ ඒ උඩ දාලා ඔළුව ඇල්ලුවම පස්සේ අපේ මතරම වැටෙනවා. ඔය වගේ මේ මෛත්‍රී හිත අපේ පැත්තටම හරවලා හරියට බාහිරට එම් කරන්නේ නැතුව කරකවල දුන්න කරකෙව වගේ අපේ පැත්තට හිතලා මගේ හිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මගේ හිත සැහැල්ලු වේවා සැහැල්ලු වේවා සැහැල්ලු වේවා මගේ හිත සාන්ත වේවා සාන්ත වේවා සාන්ත වේවා මගේ හිතේ දුක නැති වේවා නැති වේවා නැති වේවා නැති වේවා පීඩාව නැති වේවා නැති වේවා නැති වේවා කියලා ඕක රිපීට් කරනකොට ඔය ඒක නිස් ඒ රිපිටිෂන් එක නිස්පාදනය කරන්නව හිතේ තියෙන මහ පුදුම බලයක්. ඒ කියන්නේ අනිත්තර කටෝර කම්කටොළු සහගත මානසික ස්වභාවයේට අකමැති ඒක අයින් කරන්න කැමැති ඒ වෙනුවට සෞම්‍ය එවාගේ මෘදු සැහැල්ලු ගුණේ ෆිල් කරන්න කැමැති ගතියක් මේ හිතේ තියෙන. ඕක දිගට කරගෙන යනකොට මෙතන පිරෙනවා. ඒ වගේම Tamanta සැහැල්ලු දැනෙනවා කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ ඒක ෆිල් වුණාට පස්සේ තමයි අනිත් අයට හසුරවන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමන්ගේ
तमंगे तुलम एक अभी तुम दुस्तर महत्य गावटेनो वेद महत्य गावटेनो दुस्तर महत्य गावट बाहर मिनसु असने दुस्तर महत्य तमंगे धनमेंट पास बेहत हदल 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 अनीत दिन पोवन कावन इट पास अंटे उपस्थान सनीपन योग दुस्तर महत्य वेद महत्य मेहदेन वालेडा अर मिनट लेकिन कौर वे हदल तम महदागत सनीपेन आगे तमंग तमंगे जीवित हों दीवा पूर्वागन शपवत्कर मैत्री तीर प्रज्ञाप्ति लेबल किरीम अंक दान लेबल किरीम कर अंक वेपन नाम किरीवल मुख एक वस्तु हंधुन एक एक है भाई मेहमा एक उपकार वेन एक उपकार वेन प्रज्ञाप्ति यांकटागत युद्धागण उपकार एक अवसाने एक अतहर दिवन पत्ते ये अवसाने यान काल्म अभी निवन की निवन कीलकिया अत्यवास्यम धर्म स्वभाव एक दालती वचने प्रज्ञाप्ति तम निवन निर्वाणी निब्बाने दी मेहमे का निब्बाने की युद्धागत पास अभी दाने प्रज्ञाप्ति एक प्रयोजन सुपत्ति वाक्य प्रज्ञाप्ति सत्तयो की तीन प्रज्ञाप्ति समर भावनाकरंत प्रज्ञाप्ति उपकार मैत्री भावना करुणा भावना प्रज्ञाप्ति उपकार प्रज्ञाप्ति तमय यानी तेरना प्रज्ञाप्ति उपकार धर्म प्रज्ञाप्ति एक धर्म मनोद्वार चित्तवीति दुवंत संबंधी मनु द्वारा चित्तवीति दुवन अभी मे दवास इलाट चैतसिक अंदर चैतसिक दिन गणीम संबंधी चैतसिक अल्व अल्लवादेन चैतसिक धर्म घटगान तेरू कल दिन अवबूध करदेन चित्तवीति हसुरुन चित्त चैतसिक रूप धर्म संबंधी चित्त चैतसिक धर्म तीन एमें मे रूप धर्म संबंधी तेरू गंट चित्तवीति अवंटोन एक निर्वाणे संबंधी चित्तवीति अवन ईलंगट प्रज्ञप्ति संबंधी चित्तवीति अवन मे धर्मता अतीत प्रज्ञाप्ति अनागत वशे अतीत रूप अनागत वशे वर्तमान वशे कील पशे काल तुनक एक अतीत काल धर्म वर्तमान काल धर्म अनागत काल धर्म ईलंगट ये तुने हेसरे नावो रूप धर्म चैतसिक धर्म निब्बान चित्त धर्म चैतसिक धर्म रूप धर्म निब्बान धर्म प्रज्ञप्ति धर्म के मे धर्म सामूहितमय मोन इक्कीना कथा कर मोन इक्कीना कथा कर मंडियम इहाट कोहेवत्ंगे ओयेनाव मे चित्त चैतसिक रूप निब्बान प्रज्ञप्ति अतीत अनागत वर्तमान एरिया की तमय ओय इक मोन वचने मोन विधि हेट उसमात गन कथा करमय स्वामी धर्म कर्ण मतकल मतकल धर्म मार्गेट विषय उदाहे
එහෙමනම් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට නැවත වරක් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමාවකටපත් කරන්න. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙම එහෙනම් අපි ටිකක් කල් ඇතුව හදිස්සියේ වගේ නැතුව හොඳට කල් අරගෙන තව දවසකින් දවසක් ඇරලා ඊට පස්සේ අපි ඒ කියන්ට හිතාගත්ත ධර්ම කරුණු ටික මතක් කරලා දෙන්න අදහස් කරන එහෙමනම් හොඳයි. ඉතින් මේ පින්වත් හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා පින්වත් දල්ුවත් මහත්මයාටත් මේ පවුලේ හැම දෙනාටමත් අපේ මේ දහම් වැඩසටහන සහ සම්බන්ධ වෙලා සංවිධානය කරගන්නා වූ පින්වත් මහත්මයලා මහත්මීන් හැම දෙනාටමත් ශවනට සිසිරස ගුවන් විදුලිය හරහා මේ ධර්ම කාරණා ප්‍රශ්න වශයෙන් අසන්ත ඉදිරිපත් වෙලා සිටිනා වූ හැම දෙනාටමත් මේ බණ අහන්නා වූ ලෝකෙ වටේම ඉන්නා වූ පින්වත් සද්ධාවන්ත හැම දෙනාටමත් මේ උතුම් දාන ධර්ම දාන මේ පිනෙන්ද ධර්ම සාකච්ඡා මේ පිනෙන්ද බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංග්‍රහණ අනන්ත පරිමාණ ගුණ බල පිහිට ආරක්ෂාව සැලසීමෙන්ද ඒ වාගේම මේ හැම දිනාටම තව තව ධර්මයේ අහන්ත නිරෝගී භාවයේ දීර්ඝාස ලැබේවා සද්ධාව ඒවා වීර්ය වැඩි ඒවා සතිය සම්මාධිය ප්‍රඥාව ගුණ ඒ වාගේ මේ දිනව දානවා කරන්නේ සිත් ගැන අපි කතා කරන්නේ චෛතසික ගැන අපි කතා රූප ගැන ඒ වගේම නිර්වාණය ගැන ප්‍රඥාත්තීන් ගැන අතීතය අනාගත වර්තමාන ධර්ම ගැන මේ කියනා වූ කාල තුනට සම්බන්ධ සීලූම ධර්මයන්ද කාලයෙන් අයින් වෙච්ච නිර්වාණ ධාතුවද හොඳට සුතමේ ඥානයේ වශයෙන් තේරුම් ගන්නට අහගෙන තේරුම් ගන්නටත් චින්තාමේ ඥානයේ හැටියට ඒ දේවල් හිතේලා දැන ගැනීමටත් මානසිකාර වශයෙන් ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉස් ධර්ම ස්පර්ශ කරලා දැනගන්නට හැම දිනාටම ධර්මයේ වාසනාව ලැබේවා මේ මොහොතේ පටන් හැම දිනාගේම සිත්වල කෙලස් ගිනි නිවීවා කෙලස් අයින් වෙවි ඒ වාගේම ඒව සම්පූර්ණයෙන් නැතිවිලා සිඳී ඒවා අවසානයේදී හැම දිනාගේම సంతාන සිත්තිලිමුත් අයින් වෙලා චෛතසික ධර්මයන්ගෙත් අයින් වෙලා රූප ස්වභාවයන්ගෙමුත් අයින් වෙලා ඒවට දාලා තිබෙනා වූ ප්‍රඥප්ති කියනා වූ වචන ඒ වාගේමුත් අයින් වෙලා වචනයක් නැති වචනයක් අහන්න නැති වචනයක් කියවන්න ලියන්න නැති ඒ වගේම සිත් කියලා දෙයක් නැති චෛතසික නැති රූප නැති මොකක්වත් නැති ඒ මෙහිදලා බලනකොට පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව හොඳට හැම දිනාටම සාමකාමී සිතින් ආර්ය සිතින් අවබෝධ කරගන්නට ලැබේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.